අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. තියෙන ප්‍රශ්න මදිවට කාලගුණනුත් ප්‍රශ්න. අදවසේදී බොහෝදනාගේ මුවින් නොවගේ ප්‍රකාශ අපිට අහන්නට ලැබුණා. කොහොම වුණත් ඒ අතරවාරයේදී මේ බාලගිරි දෝෂයට ලක්වුණු පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ පෙරමග ලකුණු අද පහළ වුණා. මේ සියල්ල සමග සාකච්ඡා කරන්න සූදානමින් අපි මේක වන්නේ බලයේ දේශපාලන සංවාදය සමඟ. හඳුනාගනිමු අද බලයේ දේශපාලන නියෝජනය ආරාධනා කළ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන්. ඒ වගේම එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාට ආරාධනා කළා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන්. ඒ වගේම අපි ඒකව විපක්ෂ කණ්ඩායමෙන් අද ආරාධනා කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාට. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. එක්සත් ජාතික පක්ෂ අධ්‍යක්ෂ නියෝජනය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. නියෝජිතයන් සූදානමින් සාකච්ඡාව කුමක් වෙනුවෙන්ද කුමක් සඳහාද අපි බලමු මොනවද කතා කරන්නේ. සමහර අය බයට සැකේට එයාලා දිනන්න ඕන කියලා හිතලා ඡන්දේ ඒගොල්ලන්ට ඕන වෙලාවට මේක හදාගන්න. ඒකට අපි විරුද්ධ. අපි බලාපොරොත්තු වෙනවා මේකට පෙත්සම් ගහපු අයත් මේකෙන් ඉවත් වෙලා ඡන්දේ තියන්න එකඟ වෙනවා නම් හොඳයි කියලා. මොකටද බය වෙන්නේ? මේ ඉන්න සෙනගෙක් අපි යනකොට මැතිවරණ එකක් නෙමෙයි 10ක් තිබුවත් ඒක දිනන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතාමත් ඉක්මනින් මැතිවරණයක් තියන්න කියලා තමයි අපි කියන්නේ. මේ යන විදියට එක එක ක්‍රමවලින් මේ මැතිවරණය කල් දාලා මේක කවද තියයිද කියන විශ්වාසයද මහ ජනතාවට නැහැ. ඉතින් මේ කල් දෙමීමෙන් පෙනෙන්නේ ආණ්ඩුවට මැති ගුණෝට මුණ දීමේ ආත්ම ශක්තියක් නැහැ කියලා. ආණ්ඩුවේ බියගුළු ස්වභාවයයි මේකෙන් පේන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි කල්පනා කරනවා අනෙකුත් මිත්‍ර බලවේග සියල්ල මේක රාශී කරගෙන අපි එක පෙරමුණකින් එක ලකුණකින් තරඟ කරන්න ඕන කියලා. ඒ නිසා අපි බොහොම රහසිගතව හැබැයි විශ්වාසවන්තව ආරම්භ කරපු සාකච්ඡා දැන් නිල වශයෙන් සාකච්ඡා බවට පරිවර්තනය වෙලා මේ වෙනකොට සාකච්ඡා ඌමනා තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ ඇයිට ඌමනා නම් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕනේ. ඒ ඇයිත් එක දීග කකා ඉඳලා මෙහෙ ඇවිල්ලා එක්කහු වෙන්න බෑ. අපේ 42 අයින් මුණ පැහැදිලිව අපේ හතර දිනේ මේ වාරයෙන් අදනවා එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් මත තියන. අපි කොහොම කැමති මෛත්‍රීවාදී ජනාධිපතිතුමා ජනාධිපති විදිහට ඉන්නවා. අගමැතිතුමා විදිහට මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්නවා. ඒ තරම් හොඳ හිණයක් තවත් තියෙනවා. හොඳ හිණ වෙන්නේ නැහැ. පොලේ යථාර්ථයක නෙමෙයි. මේ කට්ටිය දැන් සූදානම් වෙනවා. හතුරු මිතුරෝ බවට පත් වෙලා එකතු වෙලා හරිමේ ඔටුනු රැකගන්න. හොරු හොරු එක්ක අහු වෙනවා. බලයට පෙරේතේ විරුද්ධ වෙලා හිටියත් දැන් සමගි වෙනවා වගේ පේනවා. ජනතාවගේ පැත්ත නෙමෙයි හිතන්නේ. මැතිවරණේ හැකි ඉක්මනින් පවත්වන්න අපි කටයුතු කරනවා. හැබැයි රටේ නීති පද්ධතියක් තියෙනවා. සයිබල්ට යන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි සූදානම් උසාවියටත් යන්න මේ මැතිවරණේ හැකි තරම් මං කරන්නේ. ඡන්ද කල් ලැබීම පිළිබඳව අපේ දැඩි විරෝධය තියෙනවා. අපි තවම මැතිවරණ කොමිසම කරේ පොඩි හරි විශ්වාසයක් තියෙනවා ඡන්දේ දියයි කියලා නියම දවස්. පැසිල් රාජපක්ෂ මහත්තයා වැරදි විදිහට තමයි සීමා නිර්ණය කළේ. අපිට පුළුවන් මීට කලින් කරු ජයසූරිය මැතිතුමා නිකුත් කරපු ගැසට පිළිවෙතට හරියන්. ඒ වැරදි ගැසට් එකට හරිය මේ රටේ බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන්න අපි කටයුතු කරන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂ පැත්තෙන් මේකට පොඩි හීන් කේන්ද්‍රියක් දාන්න. මොකද උණු කල්පනා කරන පස්සට එරුණ හොඳයි. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාර්ශ්වයෙන් හැමදාමත් තිබුණු උපක්‍රමයේ තමයි ඡන්දයක් ඉල්ලනව නැත්තම් හොඳයි. ඒ නිසා ඔවුනුත් මේ කල්ලේ යෑමට යම් යටිහිතින් සතුටක් තමයි ප්‍රකාශ කරමින් තිබෙන්නේ. දැන් ජනතා විමුක්ති පෙරමුණ පපුවට ගහගන්න පාර්ලිමේන්තුවේ මරලා තෝණි තියෙන. ජනතා විමුක්ති පෙරමුණ තමයි පළාත් සභා මැතිවරණය කල් දැමීමේ 3-2 ගැනීමට බැරුව ආණ්ඩුව හතර ඝාතෙන් වැටලා ඉන්නකොට 3-2 සම්පූර්ණ කරලා දීලා මැතිවරණේ කල් දාන අවස්ථාව දුන්නේ. ඒ සබිකිර ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගෙන් සමාව ගන්න ඕන. කොමුණ තද දවසේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා වූ සූදානම ක්‍රියාත්මක වුණා. ඒ වගේම සියලුම පළාත් පාලන ආයතනවල මැතිවරණ එකවර පැවැත්වී හැකි කියන ප්‍රකාශයත් අද හවස නිකුත් වුණා. ඒ නිසා පළාත් පාලන මැතිවරණ සූදානම සහ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය කියන මාතෘකාව තුල අප සාකච්ඡාව ක්‍රියාත්මක කරන්නේ 011-2-444-555 දුරකථනයේ සුපුරුදුයි ඔබට 011-2-444-555 දුරකථනයේ විවෘතයි. ඔබටත් පුළුවන් ඔබේ ප්‍රශ්න යොමු කරන්න දෙවන සංවාදාත්මක වටේදී. සාකච්ඡාව ආරම්භ කරන්නේ රණදි ජයතිස්ස මන්ත්‍රීතුමාගෙන්. මන්ත්‍රීතුමනි, මේ අපේ බොහොම සංවේදී ඡන්දදායකයෝ රටේ ඉන්නවා. සීමා නිර්ණ වාර්තාව අධ්‍යයනය කරලා අඩුපාඩු හොයාගෙන අධිකරණයට ගිහිල්ලා එහෙම සංවේදී ජනතාවක් ඉන්න රටක දේශපාලනය කරන්න ලැබීම සතුටක් නෙමෙයිද? සුදේව, මම මේ මාතෘකාවට එන්න කලින් පොඩි වචනයක් දෙයක් කියන්න. විශේෂයෙන් අපේ රටේ දිස්ත්‍රික්ක ගණනාවක් මේ වර්ෂාපතනය සහ හදිසි කුණාටු තත්ත්වය නිසා අපදාවට ලක් වෙලා ඉන්නවා. දැනටමත් මම දන්න හැටියට මරණ 7ක් පමණ වාර්තා වෙලා 5 දෙනෙක් අතුරුදහන් වෙලා තිබෙනවා. ඉතින් මේ සියලු දෙනාට ඒ පවුලට අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඊයේ රෑත් මමත් කළුසරශ්‍රීකේ ඇවිදින වෙලාවේ බොහෝ තැන්වල ගම්වාසීන් ප්‍රදේශවාසීන් එළියට බැහැලා පාරවල් සුද්ධ කරන කටයුතු වලට යෙදিলা තිබුණා.
අදත් හමුදා මැදිහත්වලා ඉන්නවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා සියලු දෙනාගේම සහය ඇතුව මේ ආපදාවෙන් ඉක්මනට අපේ රටේ ජනතාවට ගොඩෙන්නට හැකියාව ලැබෙයි කියලා. ඉතින් ඔබ ඇහුවා ඉතාම සංවේදී ජනතාවක්. ඉතින් ඇත්තන දේශපාලකයෝ හැටියට අපි සතුටු වෙන්න ඕන මෙවැනි, ඒ කියන්නේ මීට මාස 9කට කලින් 2017 පෙබරවාරි මාසේ නිකුත් කරපු ගැසට් නිවේදනයක්. ඒ ගැසට් නිවේදනයේ තිබුණු යම් අඩුපාඩුවක් හඳුනාගෙන රට පුරා තැන් 6ක ඉන්න 6 දෙනෙක් උසාවියට පෙස්සන් ඉදිරිපත් කරා. එක්කෙනෙක් බණ්ඩාරවල පදිංචිකරුවෙක්. ඔහු දැන් බණ්ඩාරගම ගැලනිගම අධිවේගී මාර්ගයේ සේවය කරන කෙනෙක්. ඔහු මේ පැය 12ක් විතර තමන්ගේ රාජකාරී කරන ටිකට් කඩන අතරතුරේදී මේ ගැසට් එක පෙරලා ඒ පෙත්සම ඉදිරිපත් කළා තිබෙනවා. තව කෙනෙක් අකුරැස්සේ ගුරුවරයෙක්. මේ ආදී 6 දෙනෙක් තමයි ඉදිරිපත් කළා තිබෙන්නේ. ඉතින් දේශපාලනය නෙවෙයි ඕන තොත්ත බබෙකුට තේරෙනවා මේක පිටිපස්ස සිටියේ කවුද කියලා. ඒ කියන්නේ මේ පෙරකදෝරු ගැටේ ගහන්න බෑ මේ ගැසට් නිවේදනය හදපු කෙනාට හැර. අපි හිතන්නේ එහෙමයි. මේක සාමාන්‍ය නීතිඥයෙකුට අල්ල ගන්නත් බෑ. ඒතකොට මේ වෙලාවේ දැන් මේ ඡන්දේ කල් දාගන්න උවමනාවක් තියෙන කාටද? ඒකයි මේ තියෙන බරපතල ප්‍රශ්නේ. ඔබ දන්නවා එක පැත්තකින් 2015 ජනාධිපතිවරණයෙන් පස්සේදී රටේ යම් අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්නට කතිකාවක් තියෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තු යම් උත්සාහයන් දරන අපි විවිධ අනපනත් සම්මත කළා. ජනතාව ඉල්ලා හිටියා මනාපොලින් තොර ඡන්ද ක්‍රමයක්. අපිට පුළුවන්කම ලැබුණා පාර්ලිමේන්තුවේදී මනාපොලින් තොර තමන්ගේ කොට්ටාසයට මන්ත්‍රීවරයෙක් ලැබෙන, ඒ වගේම වැඩිමනත් වශයෙන් කාන්තා නියෝජනයේ 25%ක් තහවුරු වෙන අලුත් මැතිවරණ ක්‍රමයක් ගේන්න. ඇත්තට ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි සතුටු වෙනවා. අපි මේ වෙනුවෙන් ඉතාම දැඩි මැදිහත් වීමක් කළා. ඒකෙදි අපට එළියේදී විවිධ අපවාද ආවා. අපි ආණ්ඩුවට සම්බන්ධ කරා, අපි රතු අලු පැටව කිව්වා, ගොඩක් දේවල් කිව්වා. හැබැයි අපි ස්ථිර තීන්දුවක හිටියා. මේ තිබෙන ඡන්ද ක්‍රමය වෙනුවට ජනතාවට වගකිය හැකි දේශපාලඥයන් එන මනාපොලින් තොර අලුත් ඡන්ද ක්‍රමයක් ඕන කියලා. ඒකෙදි තිබුණු බරපතල ප්‍රශ්නයක් තමයි බැසිල් රාජපක්ෂගේ සීමා නිර්ණය. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ සඳහාට වාසහගත විදිහට හදාගත්ත මැතිවරණ ක්‍රමයක්, මේ සීමා නිර්ණයක්. ඒ නිසා ජාතික ඒ සීමා නිර්ණය වාර්තාව වෙනස් කරලා එහි අභියාචන කමිටු විසින් අලුත් වාර්තාවක් හැදුවා. ඒ ජනතාවගේ අදහස් විමසලා ගෙනාපු අලුත් සීමා නිර්ණයක්. ඉතින් මේ සීමා නිර්ණයට කල් ගියා. ඒ අනුව දැන් හරිනම් 2015 මාර්තු වෙනකොට ඡන්දේ තියන්න ඕනි. හැබැයි අපි දන්නවා 2015 ජනවාරි වල ජනාධිපතිවරණ තිබ්බා, 2015 අගෝස්තු වල මහමැතිවරණ තිබ්බා. ඉතින් ඒ අතර තව ඡන්දයක් තියෙන ඉඩකඩ නැහැ. ඉතින් අලුත් සීමා නිර්ණයක් කරලා අලුත් ඡන්ද ක්‍රම යටතේ ඡන්දයක් පවත්වා ගන්නට පහුගිය කාල සීමාව පුරාම ඇත්තනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමයි මේකේ ඇමතිවර හිටියේ ෆයිසල් මුසාපා. ඔහු කරපු සමහර දේවල් ගත්තොත් එහෙම මෑත දවස්වල නෙමෙයි, ඊට කලින් ඒ ඉදිරිපත් කරන ලද තාක්ෂණික දෝෂ අපි හඳුනාගත්තෙම යම්කිසි ආකාරයකට ඡන්දේ කල් දැමීම වුණාවක්. සමහර ලාවට කිව්වා භාෂා පරිවර්තකු නැහැ කිව්වා නේද, මේක පරිගණකගත කරගන්න පරිගණක නැහැ, ඔයාදී නිකන් පිළිගන්න බැරි අදහස් කිව්වා. නමුත් කොහොම හරි කරලා පහුගිය අගෝස්තු මාසයේදී අපි මේ අලුත් පළාත් පාලන මැතිවරණ පනත සම්මත කළා. ඒකට කවුරුත් විරුද්ධුනේ නැහැ. මතක තියාගන්න, මේ පළාත් පාලන මැතිවරණ පනත මැතිවරණ සංශෝධනයට කවුරුත් පාර්ලිමේන්තුවේ විරුද්ධව ඡන්දේ පාවිච්චි කළේ නැහැ. ඊට පස්සේ ඡන්දයක් තියාගන්නම් අපිට ඕනාව තිබුණා. ඉතාම ඉක්මනට ඒ වැඩිවන සභිකයන් ගණනට අදාළ කරන විදිහේ ප්‍රාදේශ සභා, නගර සභා, මහනගර සභා ආඥාපන සංශෝධනය කරගන්නට සැප්තැම්බර් 26 වෙනිදා ඒ සංශෝධනය කරන ලද ආඥාපන ටික පාර්ලිමේන්තුවට ගෙනාවා. ඔක්තෝබර් 9, ඒ කියන්නේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා දවස් 14ක් මේක තියෙන්නට ඕනේ. ඔක්තෝබර් 9 වෙනිදා විශේෂ පාර්ලිමේන්තු දිනයක්, ඇත්තම ගත්තොත් අපේ පක්ෂ නායක අනුරසා නායක මන්ත්‍රීවරයා පක්ෂ නායක රැස්වීමද යෝජනා කරලා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ඇඳවගත්තා. මොකද මේ ආඥාපන සම්මත කරගන්නට. ඒතර ඔක්තෝබර් 9 සම්මත කරගත්තට පස්සේ ඊළඟට තිබෙන්නේ පළාත් පාලන ඇමතිවරයා විසින් මැතිවරණය ගැසට් කිරීම. ඒ ගැසට් කරාට පස්සේ මැතිවරණ කොමිසමට පුළුවන් නාමජන බාර ගන්න දින සහ මැතිවරණ පවත්වන දිනය ප්‍රකාශයට පත් කරන්න. ඉතින් මෙහෙම තිබෙද්දී තමයි ඔබ සඳහන් කරපු ආකාරයකට මේ රට පුරා හිටපු පෙස්සම් කරුව 6 දෙනෙක් ගිහිල්ලා මේ උසාවියට මේ පැමිණිල්ල ගොනු කළේ. ඉතින් මේ ඒ පැමිණිල්ල ඉදිරිපත් කරේ කවුද, ඒ පෙස්සම් කරුවන් කවුද කියන එක පාර්ලිමේන්තුවේ එළිදරව් වුණා. ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂයෙන් තරුණ පෙරමුණ නියෝජනය කරන අය, එක එක් මන්ත්‍රීවරයාගේ සමහර අය මේ පළාත් පාලන මැතිවරණ ඡන්ද ඉල්ලන්න හිටපු අය. එතකොට මේ පෙස්සම් කරුවන්ගේ
දේශපාලන සම්බන්ධය ඊළඟට මේ නඩු නිමිත්ත ඊළඟට ඒ පෙස්සම් කරුවන් වෙනුවෙන් පේ හිටපු නීතිඥ කවුද කියන එක මේ සියල්ලකින් ලෙතර වුණ දේ තමයි මේක පිටිපස්සේ ඡන්දය කල් දැමීමේ උමනාවක් සහිත කණ්ඩායම කවුද කියන එක ලෙතර වුණා. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් අදත් මේ පෙස්සම් ටික දැන් මේ රටේ ලොකු අපි පාර්ලිමේන්තුවේ රටේ එළියේ මාධ්‍ය හරහා ලොකු පීඩනයක් එල්ල කරාට පස්සේදී ඒ පෙස්සම් ඉවත් කරගන්න ක්‍රියාවලිය සිදුවෙච්ච ආකාර දිහා බලනකොටත් ඉතින් අර පූල් හොරා නෙමෙයි දැන් මේක කෙලින්ම ඇස් පනා පිටොප්පු වෙනවා. මේ ජනතාවට ඡන්දයිතිය ලබා නොදීමේ කුමන්ත්‍රණය පිටිපස්සේ හිටියේ කවුද, ඒකට පෙරකදෝරු ගැට ගැහුවේ කවුද, ඒකට නායකත්ව දුන්නේ කවුද, ඒකට උපදෙස් දුන්නේ කවුද කියන එක දැන් රටට එළිදරව් වෙලා ඉවරයි. බොහොම ස්තුතිය ඉසුර දේවප්‍රිය මහැමතුමනි. පළාත් පාලන මැතිවරණයේ කල් දැමීමේ ප්‍රධාන චෝදනාව ඇඟිල්ල දික්වන්නේ ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට. දැන් පෞගී දවස්වල විවිධ මාධ්‍ය උස්සේ මේ සම්බන්ධයෙන් කතා කරා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභිකයේ කැටියට මම ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන්න කැමති මේ ඡන්දයේ කල් දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කිසිම ස්ථාවරයක් තිබුණේ නැහැ. දැන් මේ අපිත් දැක්කේ මේ මාධ්‍ය හරහා තමයි පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයේ පෙස්සම්කරුවන් පිළිබඳව පැහැදිලි කිරීම. අනිත් එක තමයි අතිගරු ජනාධිපතිතුමා අපේ මධ්‍යමකාර සභාව තුළ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කතා කරපු හැම අවස්ථාවකම කිව්වේ පුළුවන් තරම් ඉක්මනට මේ මැතිවරණය තියන්න ඕනේ කියන එක. දැන් මතක ඇති සුදේව මම හිතන්නේ මෙතනදිත් මෙතනින් බාහිරවත් පළාත් පාලන මැතිවරණය පිළිබඳව මොකද පළාත් පාලනයේ දේශපාලනයට ආපු කෙනෙක් හැටියට විශේෂයෙන්ම මේ ප්‍රාදේශීය පනත පිළිබඳව යම් අවබෝධයක් තියෙන කෙනෙක් හැටියට මේ මැතිවරණ ක්‍රමයේ වෙනස් වීමත් එක්ක කොට්ටාස ක්‍රමයේ ආගමනයත් එක්ක මම පැහැදිලිව කිව්ව දෙයක් තමයි මේ මැතිවරණය මේ විපක්ෂය කියන කාල රාමුවකට ගේන්න බෑ කියන එක. මොකද ඒකේ කොට්ටාස ක්‍රමයට මැතිවරණේ පැවත් වෙලා අලුත් ක්‍රමයක් ආවම තැපල් ඡන්දයේ ඉඳන්ම වෙනස් වෙනවා. එතකොට අපි ඒක කිව්වා. දැන් මට මතකයි මම කිව්වා කොහොමත් ජූලි කරන්න බෑ මේ ආසන වශයෙන් මේ අවුරුද්දේ අන්තිමට එනවා කියලා. දැන් ඒ අනුව ඒක ඇවිල්ලා තියෙනවා. ඉතින් මට මේ පක්ෂයක් හැටියට අද මම මෙතන නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. නමුත් මේ මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් මධ්‍යමකාරක සභාව නියෝජනය කරන කෙනෙක් හැටියට මොකද සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂවල මධ්‍යමකාරක සභාවල් විධායක සභාවල් එහෙම නැත්නම් සාකච්ඡා පිළිබඳව තොරතුරු ඕනම මාධ්‍යයකට ගලාගෙන එනවා. ඒක කාටවත් රාසක් වෙන්නේ නැහැ. ඒ අනුව මම හිතන්නේ ඒ වගකීමෙන්ම කියන්න පුළුවන් මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ වගකීම බාර ගන්න බෑ කියලා. දැන් මේ නැගෙන චෝදනාව පෙත් සමිතිය ඉදිරිපත් කරපු පිළිසෙ සම්බන්ධතාවයෙන් පෙත්සම්කරුවන් ඉන්න පුළුවන්. දැන් මම මධ්‍යමකාර සභාවනේ දැන් අපි ඉන්නේ කොතනකවත් දැන් අවසාන තිබ්බ මධ්‍යමකාර සභාවේදී දෙක මතයක් ආවා. දැන් මේ 8000 ගානක් මේ දැන් කොළඹ මහනගර සභාව 53 ඉඳන් 100 ගාන. දැන් මහරගම පරාදීස නගර සභාව 21 ඉඳන් 42 දක්වා. සමහරක් කලර ඒක 43 වෙන්නත් පුළුවන් අර ඡන්දේ තියෙන ක්‍රමයේ අනුව. මේක මහා අපරාධ වැඩක්. අනිත් එක මම නම් බය නැහැ කියන්න. අනිත් එක මේ කාන්තා නියෝජනය. මේ 125 පළාත් සභාවට 150 මේවා මම කියන්න කැමති මේ රාජ්‍ය නෝන සංවිධාන මේ අපේ රටවල් වලට බලෙන් පටවපු මේ විගණමක් මේක. දැන් ගලන්නකෝ අපේ ආසන්නම රට ඉන්දියාව ගත්තොත් 111යි. කොච්චරම් මිනිස්සු ඉන්න රටක්ද? එතකොට මේවා මම නම් මේ මැතිවරණ ක්‍රමයේදී දැන් එදා කිව්වේ ජනාධිපතිවරයා යෝජනා කරේ ඇත්තට මේක කල්යාමක් සිද්ධ වෙනවා නම් මෙන්න මේ මන්තුරුන්ගේ ප්‍රමාණයත් සංශෝධනය වෙන්නේ. මේවා ආයතන වලට දරන්න බෑ. දැන් අපි දන්නවා රංජී ඉන්න අපේ මේ මෙතුමා මට මතක නැහැ ප්‍රාදේශ සභාවක හිටියද කියලා. අපේ තමින්ද ඉන්නවා මගේ හිටියේ නැහැ. අපි දාපු තුන්දෙනා ප්‍රාදේශ සභාව වලින් ආපු දේශපාලන යටට ඒවා දරන්න බෑ තමින්ද නේද? ඒ ප්‍රමාණය නේද මන්තුමා? ඒක දරන්න බෑ.
දැන් අපි නාගරික ප්‍රදේශවල නම් මොනවාරි කරන්න පුළුවන්. කොළඹ නගර සභාවට, මහරගමට, කෝට්ටේට, දෙයිවලට මේ නාගරික ප්‍රදේශවල ආදායම් තියෙන නගර සභාවලට ඒ සැකස්ම අදා ගන්න පුළුවන්. අනිත් සභාවලට දැන් තන්ද තියලිවලා මන්ත්‍රීවරුන්ට හිටගෙන තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා මේ ක්‍රමයේ බරපතල වරද්දක් තියෙනවා. හොඳයි. බොහොම ස්තුතියි. රංජිත් සූසේ මන්ත්‍රීතුමනි, මොකද කරන්නේ? ක්‍රමයේ වැරදිද? බොහොම ස්තුතියි. දැන් පළාත් පාලන මැතිවරණය පිළිබඳව කතා කරන මේ වෙලාව වෙනකොට අපේ නලින් ජයතිස්ස මන්ත්‍රීතුමා කිව්වා වගේ රත්නපුර දිස්ත්‍රික්කයේ මහජන නියෝජක හැටියට අපේ දිස්ත්‍රික්කයේ මේ වෙනකොටත් පීඩාවට ලක් වෙමින් තිබෙනවා. මේ කාලගුණික වෙනස් වීම තත්ත්වයත් එක්ක අපි මේ සියලු දිනාටම අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. රජයක් හැටියට ඉක්මන් වැඩපිළික් යොදලා පීඩාවට පත්වෙච්ච ජනතාවට යම් ආකාරයක සහනදායී වැඩපිළික් ක්‍රියාත්මක කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද මේක ආපදා අවස්ථාවක් නිසා. ඒ වගේම පළාත් පාලන මැතිවරණය සම්බන්ධව දැන් මේ සාකච්ඡා කරන මේ මණ්ඩපය ඉතාම වැදගත් අවස්ථාවක් හැටියට මම දකිනවා. මොකද අර මහමෙතුමා කිව්වාගේ මමත් ඇත්තරම ප්‍රාදේශීය දේශපාලනයේ තුලින් ප්‍රාදේශ සභාවේ සභාපතිවරයෙක් හැටියට ඉඳලා පළාත් සභාවට ගිහිල්ලා පාර්ලිමේන්තුව දක්වා ගමනක් ආපු මහජන නියෝජිතෙක්. ඉතින් මේ පළාත් පාලනය කිසිසේත්ම කිසිම නොවැදගත් අංශයක් හැටියට නොසලකා හැරිය නොහැකි ආයතනයක්. මේක ඉතාම වැදගත්. මේ පළාත් පාලනය ක්‍රමය පණ්ඩුකාභය රජුගේ කාලේ ඉඳලා අපේ රටේ විකාශනයෙන් දිගට ආපු දෙයක්. ඒත් මේක වැදගත්. හැබැයි වර්තමාන රජයේ බලයට පත්වන අනතුරුව අවුරුදු 2යි මාස 6ක් වෙනවා දැන් මැතිවරණය කල් දාලා. මේ මැතිවරණ නියමිත කාලෙදී පැවැත්විය යුතුයි. ඒ මැතිවරණ නොපැවැත්වීම තුළ රටේ නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රශ්නයක් වෙනවා වගේම සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනවා. පළාත් පාලන ආයතනයේ තමයි උපතේ ඉඳලා සොහොන් කනත්ත දක්වා රටේ සාමාන්‍ය පුරවැසියන්ගේ ජන ජීවිතයට ඍජුවම බලපාන ආයතනයක්. සොහොන් කනත්තේ අයිතිය තියෙන්නේ පළාත් පාලන ආයතන. පාරේ අයිතිය තියෙන්නේ පළාත් පාලන ආයතනයට. ඒ මේ විශාල වගකීම බොන්න වතුර ටික ලයිට් ටික මේ හැම දෙයක්ම වීදි පහනේ පවා අයිතිය තියෙන්නේ දැන් මේ වගකීම තියෙන්නේ පළාත් පාලන. මේවා අක්‍රීය වීම තුළ බරපතල ප්‍රතිපාක වල රට මුණ දෙන පහුගිය දවසේ ඩෙංගු උදුර වැඩි වෙනකොට ඒක රජය මොනවා කිව්වත් ඩෙංගු උදුර වැඩි වීමට ප්‍රධාන හේතුවක් පළාත් පාලනද අක්‍රීය කරලා දැමීම. ඒ තත්ත්වය තියෙනවා. මේ ආපදා අවස්ථාවේ පළාත් පාලන තියෙන සභාපතිතුරු හිටියනම් මන්ත්‍රීවරුන් මොන පක්ෂේ හිටියත් ඒ ඉක්මන් කළා. මේකට මේ වැඩේට කර දීලා උර දීලා තමන්ගේ ඡන්ද දාගෙනන කටයුතු කරන ස්වභාවයක් මන්ත්‍රීවරයා සතුව තියෙනවා. ඒක නැතිවීම බලතම ප්‍රශ්නයක්. හැබැයි දැන් මේක මුවවිතට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේක මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට කැමති හින්දා ඡන්ද තියන්න කැමති හින්දා දීපු දෙයක් නෙවෙයි. මේක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන ජනතාව, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, විශේෂයෙන්ම සාමාන්‍ය ප්‍රජාව කරපු බරපතල ආණ්ඩු විරෝධී පීඩනයක ප්‍රතිඵලයක් හැටියට තමයි මේක දුන්නේ. එහෙම නැතුව නිස්සබ්දව හිටියනම් මේ ඡන්දේ තව කල් යනවා. දැන් අර කිව්වා වගේ මේ දැන් මේ පළාත් පාලන විෂය බාර දීලා තියෙන්නේ නම් මේ විෂය සඳහා කිසිසේත්ම සුදුසු ඇමති කෙනෙකුත් නෙවෙයි. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මන්ත්‍රීවරිය, මෙතුමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. හැබැයි මේ පයිස මුස්තාපා කියන ඇමතිවරයා කට ඇරියොත් කියන්නේ බොරු. බොරු කියන්නේ ගල් පැලෙන බොරු බේගල් කියන්නේ. පාර්ලිමේන්තුවේ ඉස්සරහට ඇවිල්ලා සිය වතාවක් කියන්නේ අහවල් ජවස් ඡන්දන. අහවල් ජවස් මගේ නම් කිසිම සම්බන්ධයක් මම ඡන්දේ තියෙනවා කියන. හැබැයි දැන් අපි හොයලා බලමුකෝ. මේ ඡන්දේ අවසාන මොහොතේ දැන් මේ ගැසට් එකේ නිකුත් කළා මාස 9ක් ගියාට පස්සේ මේ ගැසට් එකේ තියෙන වැරදි අඩුපාඩු ටික හොයාගත්තා. මේ හොයාගත්ත එක්කෙනෙක්ද එක්කෙනෙක් රත්නපුර දිස්ත්‍රික්කයේ නේ. උඩවලවේ. පාසල් ගුරුවරේ. මේ පාසල් ගුරුවරයා පහුගිය කාලේ දේශපාලනය කරුවේ කාත් එක්කද? මොහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පැහැදෙන දේශපාලනය කරපු ශ්‍රී ලංකා නිදහස් ගුරු සංවිධානයේ කොළොන් ආසනයේ සංවිධායකවරේ. මේ සැරේ මේ එනමැතිවරණේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ තරම් කරන්න සූදානම් වෙන අපේක්ෂකයි. ඒතර මේ අයියා මේක ඕපපාතිකව මේක හොයාගත්තා. ඊළඟට එක්කෙනෙක් ખાලියල එක්කෙනෙක්. අර කිව්වාගේ වැඩ කරන්නේ බණ්ඩාරගම පිවිසුමේ. ඒතර ඔහු මේක හොයාගත්තා. අනිත් එක්කෙනා පඬුවස්නුවර. අපේ තරුණ සංධාන සාන්ත බණ්ඩාර මහත්තයාම නියෝජනය කරන දිස්ත්‍රික්කයේ කුරුණෑගල එහෙ එක්කෙනෙක්. ඒතර මෙන්න මේ වගේ රටවටෙන් කට්ටියක් හොයාගත්තා. මේ කට්ටිය ඔක්කොම කවුද? එකට එක්කාසු කරුවේ කවුද? කේන්ද්‍රගත කරුවේ කවුද? ඉතින් මේ එකම කරුණිට එක මේ ඉදිරිපත් කරුවේ කවුද? ඇයි එහෙම කරපු දේ? දැන් පක්ෂනායක රැස්වීමේදී පාර්ලිමේන්තුවේ පක්ෂනායක රැස්වීමේ කතානායක තමයි ප්‍රධානතේ රැස් වුණාට පස්සේ කියනවා අපිට මේක ඉල්ලාස් කරන්න අපේ සූදානමක් නැහැ කියලා. හැබැයි දැන් අද ආය වෙනකොට කියනවා නේද මේක ඉල්ලාස් කරන්න පුළුවන් කියලා. එහෙනම් කවුද මේකට දාන්න කිව්වේ කවුද? පෙළඹෙව්වේ කවුද? මේක පැහැදිලිවම මම කියනවා ඡන්දයට මූණ දෙන්න බැරුව රජයේ පාර්ශවයෙන් කරපු දෙයක්. දැන් හැබැයි දැන් එහෙම කරලා ඔබ රජය කියලා පාර්ශව දෙකටම නැගිලා දික් කරන්න එකවර
ඒක ඉතින් නිවැරදි කර ගැනීම රජ වෙනින් පෙනී ඉන්න අයගේ යුතුයකම. මම මේ ඉන්න එක පැටිකිරියත් එක්කනේ කියන්නේ. එතකොට මේක එක හොයාගන්න ඕන. ඒ වගේම දැන් මේ ඡන්දේ තියන්නේ තවත් මේකට කැකර ගන්නවා. තවත් මේකට කැකර ගන්නවා. දැන් මේ 93ක තියන්න හදලා. දැන් තව 40ක් තියෙනවා. මේ ටික තියන්න ගිහලා අර මහමෙතුමා කිව්වා වගේ. සුදේව ඉස්සෙල්ලාම දිවංගත ප්‍රේම්දාස් ජනාධිපතිතුමා. එතුමා පළාත් පාලන ඇමතිවරයාට 987 මේ පනත ගෙනහල්ලා. මේ පනත සම්මත කරලා ඒ ප්‍රාදේශ සභාවල ඉස්සෙල්ලාම හිටපු නියෝජන කීයක්වත් ගෙවුවේ නැහැ. ස්වේච්ඡාවෙන් හිටියේ. ඊට පස්සේ රුපියල් 600ක් ගෙවුවා. මේකෙන් රුපියල් 1500 වෙනවා. දැන් අදෙන් රුපියල් 15000ක් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ගෙවනවා. සභික මන්ත්‍රීගෙන සභිකදීනේ ප්‍රාදේශීය ලේකම්වරයා තමයි සභාවේ ලේකම්වරයා හැටියට සභාපතිතුමා පත් කළා තිබුණේ. එතකොට දැන් අද වෙනකොට මේක රුපියල් 15000 දක්වා වැඩිලා. ඊළඟට 4800 ගණක් හිටපු පළාත් පාලන නියෝජිත ටික 8400 ගණක් නම් වැඩි වෙලා. ඒතර හරියට දෙගුණේ එක ගුණයකින් තවත් වෙලා මේ ප්‍රමාණය වැඩි වෙලා. අර මහමුතුමා කිව්වාගේ දැන් මේ ඡන්දෙ තියෙන මේගොල්ලෝ පත් කරගත්තා කියන්නේකෝ. මේගොල්ලන්ට ඉස්සෙල්ලාම කරන්න 2018 අවුරුද්ද ඉස්සෙල්ලාම කරන්න වෙන්නේ මහජනයාගේ යටිතල පහ මොකක් කරන්නේ නැහැ තියෙන බිල්ඩින් කඩන්න එනවා. කඩලා බිල්ඩින් ලොකු කරලා ඒවට මේසපුටු ඒවා ගෙනහල්ලා දාලා පෑන්න හයි කියලා මේ ටික හදන්න වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. බලන්න මේක ඇයි මං කියන්නේ මේ ඡන්ද ක්‍රමය හොඳයි. මනාප ක්‍රමය අවලංගු කරලා අපි කැමැති. කාන්තා නියෝජනය වැඩි කරලත් අපි කැමැති. හැබැයි මේක දරා ගන්න පුළුවන්ද? දැන් ඔය ආකාරයෙන්ම පළාත් සභාවල වැඩි වුණොත් ඔය ආකාරයෙන් පාර්ලිමේන්තුවේ ඒතර රටේ සාමාන්‍ය ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ දිනා දෙන්න කරන වැඩක්ද මේක? එහෙම නැත්නම් මේ දැන් මං ජනාත්මත් මම දැක්ක ගරු ජනාත්මා කියලා තිබුණා මේ සභිකයෝ ගානේ වැඩි මේක අඩු කරන්න. ඉතින් එහෙනම් එතුමනේ ජනාධිපති. මෙතුමනේ මහමෙති. ඉතින් මධ්‍යම කක්ෂා මේ ඉදන් මේවා කතා බහ කරලා මේ ප්‍රමාණය අඩු කරන කටයුතු කරන්න එපා. මේක සුදේව මේ සියල්ල සූදානම් කරුවේ මේක ප්‍රජාතන්ත්‍රවාදී සඳහා නෙමෙයි. තමන්ගේ බලය පවත්වා ගැනීම ලබාගත් බලය ආරක්ෂා කිරීම සඳහා මේ කණ්ඩායම් 3-4 විසින්ම ගහපු ගැටයක් ගැටේ ලිහුණා. දැන් චන්දරේ යන්න වෙලා තියෙනවා. බමුසෝති චමින්ද විජේසිරී මන්ත්‍රීතුමනේ මුලින්ම අර ඇඟිල්ල දික්ුණා එක පැත්තටද දෙපැත්තටමද? මුලින්ම මම ස්තුතිවන්ත යන්නේ ඕනේ ඉරු මාධ්‍ය නායකට මට අද ආරාධනා කිරීම පිළිබඳව. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ වදුල්ල දිස්ත්‍රික්කයේ අද ඊයේ ඇතිවිච්ච ආපදා තත්ත්වය අවතන් වෙච්ච කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. විශේෂයෙන් අපට ආපදා බලෙන් ඇති කරපු තත්ත්වයක් තමයි තියෙන අපේ ප්‍රදේශවලට. ඉතින් ඒ වගේ තත්ත්වයක තුළ පළාත් පාලන ආයතන තිබුණා නම් ඉතා සක්‍රීය එකට දායකත්වය දරනවා. මොකද මමත් පළාත් පාලන ආයතන දෙකක නියෝජනය වෙච්ච සභිකයෙක් හැටියට අපේ කාර්යභාරය දා හරියට සිද්ධ වුණා. විශේෂයෙන්ම මේ ඡන්ද පැවැත්වීමේ වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තියේ ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීම ආරක්ෂා කිරීම සඳහා තමයි ප්‍රස්තාදායකට ජනතාවගේ ඡන්ද ලබා දීලා අපි අපත් කරන්නේ. ඒ නිසා මේක අරයාගේ මෙයාගේද කියන කාරණේ පැත්තක දාලා අපි බලන්නට ඕනි කාරණේ අපේ යුතුයකම සහ වගකීම ජනතාව දුන්න කාරණේ අපි සිද්ධ කරාද කියන කාරණේ. මුලින්ම මේ කොටාස ක්‍රමය හඳුන්වා දෙන්නේ 2012 වසරේ මට මතක හැටියට ඒවකට හිටපු ජනාධිපතිතුමා. එතුමාගේ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනෙත් එක්ක යම්සි සීනමානයක් තිබුණා. ඔහුට හැකියතාක් මට්ටමක ඉන්න පුළුවන් කාලය කවදාද ඒ තාක්කල් මේ රටේ පාලනය කර යුතුයි කියන අදහසක හිටියා. ඒ සඳහා යම්කිසි පිමුරුපත් සැකසීමක් සිද්ධ කරා. කොහොමද ප්‍රාදේශ සභාව නගර සභාව මා නගර සභාව ඒ බලය ලබා ගැනීම වෙනුවෙන් තබා ගන්න. ඉන් පස්සේ පළාත් සභාව පාර්ලිමේන්තුව සහ විධායක. ඒ සඳහා එතුමා හදපු ඒ මුල් සීමා නිර්ණ කමිටු අපිට මතකයි. ඒ වෙලාවේ මේ මොහොතවල ආසන සංවිධායකවරු සහ අපේක්ෂකයොත් සමග තමයි හදන්නට කටයුතු කරේ. මේක තමයි මුල වැරද්ද. මේ නිවැරදි වැඩපිළිවෙලක් එදා අද මේ ඡන්දයේ ඉල්ලන සීමා නිර්ණය වැරදි මෙතිවරණ ඉක්මනට තියන්න කියපු කණ්ඩායම කරපු වැරද්ද. සුදේමෙතුමා ඔබතුමාට මතක් කරන්න ඕනි අපේ රටේ තිබුණා මෙතිවරණ හොදකලා කරලා තිබුණ අවස්ථාවක්. ඒ අවස්ථාවන් හැටියට පළාත් සභා තනි පළාත් සභා ඒ වගේ තිබුණු වකවානුවක් අපිට තිබුණා. ඒ වගේම තමයි පළාත් පාලන ආයතන. මම ඔබට පැහැදිලි කරන්න සාමාන්‍ය පළාත් පාලන ආයතනයක දුවර කාලය අවුරුදු 4යි. ඉන් අවසන් වෙලා අවුරුදු 4කට පෙර ඡන්දයක් පවත්වන්නට ඕනි කියන පනතේ ඒ නිරායකත්ව තියෙනවා. නමුත් 2008 තුන්වෙනි මාසේ 10 වෙනිදා එක් මහානගර සභාවකුත් ප්‍රාදේශ සභා 8කුත් ඡන්දේ තිබ අවස්ථාවක්
අපිට අමතක කරන්න බෑ. ඒක පෞගිය ආණ්ඩුවේ හිටපු ඒ ප්‍රධානීන් කරපු වැඩපිළිවෙලක්. ඒ වගේම 2008 සමාන 2009 8 වෙනි මාසේ 8 වෙනිදා මහානගර සභාවකුත් නගර සභාවකුත් කියන ආයතන දෙක විතරක් තරඟ තිබ්බා. මැතිවරණේ පවත්තව. අනිත් කිසිවක් තිබෙන්නේ ඒ වගේම 2011 3 17 මේක මම හිතන්නේ මගේ ඓතිහාසික මැතිවරණයක්. බණ්ඩාල මහනගර සභාව එක රැයින් මහනගර සභාවක් වුණා. නගරාධිපතිවරයා හැටියට පත් වුණා මම ඒ වෙලාවේ ඒ මොහොතේ එවකර හිටපු ඒ පාලකයන් දුකම මේ වැරද්ද වැරදි කියන එක. මේ වෙලේ මම ඒක නිවැරදි කරා මගේ මැතිවරණයෙන් පස්සේ. මේ හුදකලා තිබුණා මේ මහනගර සභාව තුනත් ප්‍රාදේශීය නගර සභාව 30කුත් ප්‍රාදේශීය සභාව 201කුත්. ඒ වගේම 2011 7/23 පළාත් පාලන ආයතන 65ක් ඡන්දීම. 2011 10 8 වෙනිදා පළාත් පාලන 23ක්. ඒ වගේම මැතිවරණ නොතිබ්බ පළාත් පාලන දෙකක් තිබුණා. දැන් බලන්න දැන් අද අඬන මේ මැතිවරණයේ ඉල්ලන මේ කණ්ඩායම් මේ ආරම්භයේ වරද්දලා ලනුවෙන් කඩන්න ඕනි වැලගිරිය කෙක්කෙන් කඩලා දැන් විම වැටලා හත් පොළේ ගාගෙන තමයි මේ දඟලන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ මැතිවරණයේ ප්‍රමාද කිරීමේ වැඩිම අසාධාරණ එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති නිවරණේ අවසන් වෙලා සැනින් අපි ඉල්ලුවා මැතිවරණය. මහා මැතිවරණ. මේ මහා මැතිවරණය තිබුණා නම් අද මේ ඇත්තරම මේ සමාජයේ මහා ලොකු කතියවා කියන අපිත් නියෝජනය කරන මේ සමිතිවාදී ආණ්ඩුව නිර්මාණය වෙන්නේ නැහැ. මම ඇත්තරම මේ සමිතිවාදී ආණ්ඩුවට අකමැති. ඒකට ප්‍රධානම හේතු සාධක තමයි අපි දැක්කා මේ පළාත් පාලන මැතිවරණය මෙතුමාලා කියන වගේ කල්මනන ස්වරූපයක් මේ මැතිවරණය. දිගින් දිගටම මේ ඇමතිවරයා කරපු ප්‍රකාශත් එක්ක අද එතුමාගේ ඒ සරමැඳගෙන ඔළුවෙන් හිටගත්ත වැඩපිළිවෙල දැන් අද සමාජයේ දකින්නවා. අද මොකද්ද වුනේ? අද එතුමාලම ගිහිල්ලා මේ පෙත්සම් කරුවොත් එක්ක කතා කරනවා. මම පැහැදිලිවම දන්නවා මේ බණ්ඩාර ප්‍රදේශයේ ඉන්න පුද්ගලයා කාර්ය දේශපාලන වශයෙන් වැඩ කරේ කියලා. එතුමාලා අපේ දිස්ත්‍රික්කයේ ඉන්න රාජ්‍ය ඇමතිවරයෙක් ළඟම ඉන්න එතුමාගේ හිතවත් කම්සා එතුමාගේ ඒ වාහන යාන දුවන ඒ වගේම එතුමාගේ කොන්ත්‍රාත් ටික කරන සබෑ හිතවදෙක්ගේ නංගිගේ පුතා තමයි මේ. එතුමා ඔය කියනවා අධිවේගී මාර්ගයේ ටිකට් ගන්නවා. එතකොට අපි අහන්නේ ඇයි මේ බාලගිරි දෝෂයක් හැටියට නිර්මාණය කරේ පළාත් පාලන ආයතන? අර එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිව කරපු දෙම අවශ්‍යතාවයේ තියෙනවා තමන්ගේ බලය පතුරා ගැනීම සහ අනසක පතුරා ගැනීම වැඩපිළිවෙළ. ඒකට යම් පැත්තකින් සමහර වෙලාවට අපිට චෝදනා කරලා ඒකාබද්ධ විපක්ෂයේ අපේ ගරු මන්ත්‍රීතුමාලා අපි එතුමාලා කොන්දේසි පනවල එතුමාලාගේ කොන්දේසිත් එක්ක මේ එකතු වෙනවද නැද්ද යනවද කියන කාරණෙත් එක්ක සමහරට අපිට යම් කිසි සැකයක් තිබුණා. මේ මැතිවරණය සඳහා එක් පැත්තකින් මෙතුමාලාවත් මේකට හවුල් වෙනවාද කියන කාරණේ. ඇයි කොන්දේසිත් එක්ක ඒ කොන්දේසි ඉටු වෙනවා ඉටු කරනවා කියන කාරණේ මත තබා ගනිමින් ජනතාවට අවශ්‍ය කරන මේ මැතිවරණය කල් දමීමේ කල්මන ස්වරූපයක් වෙන නිසා අපි කිසිසේත්ම එක්සත් ජාතික පාක්ෂයන් පක්ෂයේ හැටියට මම දන්න විදිහට අපේ නායකත්ව හැමදාම කලට වේලාවට ජනතාවගේ පරමාධිපත්‍ය වෙනුවෙන් පෙනී හිටපු දේශපාලන පක්ෂයකට අපි දවසක මැතිවරණය ප්‍රමාද කරන අවස්ථාවක් කරගත්තේ නෑ. ඔබ සුති ප්‍රථම වටේ නිමා කරමු ව්‍යාකරණ සංවාදාත්මකව දෙවන වටේදී අපි ලැබුණ ගැහිමු ඔබට ආරාධනා කරන ඔබේ ප්‍රශ්න යොමු කරන්න 011-2-444-555 දුරකථන 011-2-444-555 දුරකථන අපි විරාමයට යනවා. බලේ දේශපාලන සංවාදයේ දෙවන සංවාදාත්මක වටේට ඔබ එකතු වන්නේ පළාත් පාලන මැතිවරණ සූදානම සහ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය කියන මාතෘකාව තුළ අප සාකච්ඡාව ක්‍රියාත්මක කරන්නේ. අපි දෙවන වටේ ආරම්භ කරමු. නරිත මන්ත්‍රීතුමාගේ මන්ත්‍රීතුමනී ග්‍රෑන්ඩ් පාස් සිට TD විතානගේ මහතා ප්‍රශ්නයක් යොමු කරන විතානගේ මහතා සුබ සන්ධ්‍යාවක්. ප්‍රශ්න අහන්න ඔබතුමා. මම ජනතා විමුක්ති පෙරමුණේ මහත්මයාගෙන් අහන්නේ අපි තමුන්දන්සල මේ අටුව 80-89 කාලයේදී කලබලයක් ඇති වුණේ මේ ඔය ප්‍රාදේශීය සභා මැතිවරණ ක්‍රමය ආපු නිසා අපිට ඉන්දියාවේ මේක පටවපු දෙයක් නිසා ඒකට විරුද්ධ වුණේ. එතකොට മന്ത്രി ඒකට කිව්වේ මේ නිකන් මේ ජනතාවගේ මේ බදු මුදල් වලින් මේගොල්ලන්ට පඩි ගෙවල නිකන් නිකරුණේ අපරාධයේ මුදල් නාස්තියක් වෙන්නේ කියලා නේ. එතකොට දැන් කොපමණ මුදලක් මේ පළාත් පාලන මැතිවරණයේදී මේ
ගෙවන්න වෙනවද වැඩි වුණ මන්ත්‍රීවරුන්ට? මම හිතන විදිහට ලක්ෂයකට වැඩි ගෙවන්න වෙනවා. එතකොට ඇයි එහෙනම් ඒකට විරුද්ධව ඒ බැතිරන මනු වැඩි කිරීම පිළිබඳව ඔබතුමාලා මේ විරුද්ධ වුණේ නැත්ති? හොඳයි, බොහොම ස්තුතියි. මන්නේ නිවැරදි කරන්න තැනක තියෙනවා. ඔව් ඒක තමයි, ඒක තමයි. ඔබතුමාට මම නිවැරදි කිරීමක් කරලම් ප්‍රශ්න උත්තර දෙන්නම්. විතානගේ මහත්මයා, අපි ප්‍රාදේශීය සභා ඡන්දෙට නෙමෙයි විරුද්ධ වුණේ. 1987 ඉන්දුලංකා ගිවිසුම අස්සම් කරලා 88 ඉඳලා මේ පළාත් සභා ක්‍රමයක් අපි මත බලහත්කාරයෙන් පටවපු නිසා, 13 වෙනි සංශෝධනය හරහා. ඔබතුමා මතක තියාගන්න, ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ පමණක් නෙමෙයි පළාත් සභාවට විරුද්ධ වුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ගරු සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයට පක්ෂය පවා පළාත් සභාවට විරුද්ධ වුණා. පළාත් සභාව වර්ජනය කරා. ඔබතුමා ඉල්ලුවේ නැහැ. ඔව්, ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ සමහර නායකයෝත් ඒකට විරුද්ධ වුණා. ඒ නිසා ඔබතුමා අනිවාර්ය කරනවා. අනිත් එක තමයි ඔබතුමා ඕක නෙමෙයි අහන්න තිබුණේ. මේ ඡන්ද කල් දැමීමෙන් තමයි ඇත්තටම රටේ එවැනි තත්ත්වයක් නිර්මාණය වුණේ. 1982 තියන්න තිබුණු 83 තියන්න තිබුණු මහමැතිවරණය කල් දාලා ඊට පස්සේ පක්ෂ තහනම් කරලා ගෙනාපු රට ගෙනාපු තැන නිසා තමයි අවසානයේ මෙහෙම දෙයක් රට අත්පත් වුණේ. ඒ නිසා අපි කියන්නේ මෙහෙම ඉතිහාසයක් තිබෙද්දී රටේ ජනතාවට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කරන්න යන්න එපා කියලා. පක්ෂවලට දේශපාලනය කරන්න තමන්ගේ නියෝජ්‍යයන් පත් කරගන්න අවස්ථාව ලබා දෙන්න. ඒක අපි කියන්නේ. එතුමාගේ ප්‍රශ්නෙත් එක්කම මම මේ යන්න කැමති. ඇත්තම දැන් මේ දැන් කියන්න හදනවා මේ ප්‍රාදේශ සභා පළාත් පාලන මැතිවරණය කල් දා ගන්නට තවත් එක තුරුම්පුවක් යෝජනා කරන වගේ මට පේන්නේ. මොකද්ද මේ සභිකයන් සංඛ්‍යාව වැඩිවීම? ඇත්තට මේ මොකද්ද වුනේ? සාමාන්‍යයෙන් විය යුතු දේ තමයි නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙනවා. ඒ මැතිවරණ ක්‍රමයට අනුකූලව ඒට අනුගත වන පරිදි කොට්ටාස නිර්ණය කරනවා. එහෙම නැත්නම් ඡන්ද ක්‍රමය සකස් කරනවා. දැන් මෙතන වුණ විකෘතිය තමයි සීමා නිර්ණයක් කලින් කරලා තිබුණා. ඒ සීමා නිර්ණය අනුව තමයි ඊට පස්සේ මැතිවරණ යන්න සිද්ධ වුණේ. ඒ සාමාන්‍ය ගත්තා මැතිවරණ ක්‍රමය හදලා මැතිවරණ ක්‍රමයේදී කොට්ටාස අනුපාතය 60යි හෝ 70යි හෝ කියලා සමානුපාතික මතන් ලයිස්තුවෙන් එන ප්‍රමාණය 30යි හෝ 40යි කියලා තීන්දුව කරලා ඒ අනුව කොට්ටාස නිර්ණය කරා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. හරිද? දැන් මොකද උනේ? තමුණාසලගේම ආණ්ඩුව 2012 බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ප්‍රධානත්වයෙන් සීමා නිර්ණයක් කියලා එකක් දාලා කොට්ටාස හැදුවා 5092ක්. දැන් මේ කොට්ටාස එකක්වත් මේ ආණ්ඩුව ඇවිල්ලා වෙනස් කරේ නැහැ. හරිද? මේ ජාතික සීමා නිර්ණය කොමිසම තිබුණා, ඊට පස්සේ අශෝක පිරිස් මහත්තයා අභියාචනා කමිටුව තිබුණා. මේ කිසිවකින් මේ 5092 වෙනස් වුණේ නැහැ. එතකොට දැන් බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ක්‍රමය යටතේ ගත්තොත් එහෙම මේ 5092 ඒ කාලේ යෝජනා කරලා තිබුණේ 70යි 30යි. කොට්ටාස 70යි, කොට්ටාස වලින් පිට 30යි. ඒ අනුව මේ 5092 එකතු වෙන්න ඕන 30ක්. ඒ කියන්නේ 1527ක්. 1527 එකවට පස්සේ මුළු සභිකයෙන් ගාන 6620ක් එනවා. හරිද? එතකොට යම් හේකින් දැන් තමුණාසලා කාන්තා නියෝජනයේ සම්පූර්ණ විරුද්ධයි නම් අපිට ඒක වෙනම සාකච්ඡා කරන්න පුළුවන්. කවුරුත් මේ 125 ඕනේ නැහැ කියලා. හැබැයි අපි හිතුවොත් දැන් මේ 6620ට කාන්තා නියෝජනයක් දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? ඒක නගිනව 8275 වෙනකන්. හරිද? ඒ නිසා මේ දැන් හදලා තිබුණු ක්‍රමයකට තමයි ඊට පස්සේ මැතිවරණ ක්‍රමයක් සකස් කරන්නේ. දැන් ඔය මාත්‍රිකාව ඇදිලාද ඉස්සරහට ඇවිල්ලා? ඒක කියන්නේ මේක තමයි කියන්නේ. ඊළඟට ප්‍රශ්නේ තිබෙන්නේ ඇත්තටම ගත්තොත් මම කියන්නේ මේ කියන්නේ අපිට නිකන් ඉතාම පටු දේශපාලන වාසි ගන්න උමා නැති නිසා මේතරම් ප්‍රමාණයක් මන්ත්‍රීවරු සංඛ්‍යාව වැඩි වෙනවට පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂනායක රැස්වීම නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ විරුද්ධ වුණා. ඒක මං ඒ දේශපාලන පක්ෂවලට ගරුත්වයක් විදිහට කියන්න ඕනේ. කවුරුත් මේකට කැමතුන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ ඉන්නේ මොකද්ද? දැන් කවුරු හරි කියනවා නම් අපි කැමති හැමෝම කැමති මේක 5000ට එහෙම නැත්නම් ගත්තොත් එහෙම මේක 4000ට අඩු කරගන්න පුළුවන් නම් දැන් නැවත වතාවක් මේ කොට්ටාස 4000ට හරි කියන හරි අඩු කරන්න යනවා නම් මොකද වෙන්නේ? නැවතත් මුල සිට සීමා නිර්ණයක් එනවා. මුල සිට සීමා නිර්ණයක් කරන්න ඕන. ඒ ඊට පස්සේ ඒක ප්‍රකාශයට පත් කළාට පස්සේ අභියාචනය කරන්න ඕනේ ආයෙත්. ආයෙ අභියාචන කමිටුවක් දාන්න ඕන. ඒක රට පුරා යන්න ඕන. එතකොට කල් ගන්න පුළුවන්. ආයෙත් ඉතින් තව අවුරුද්දක් විතර කල් දා ගන්න ඕන නම් ඔන්න ක්‍රමේ. හරිද? අපි කියන්නේ දැනුත් අවුරුදු 2යි මාස 8ක් ඡන්දෙ කල් දාලා තියෙන්නේ. ඡන්දකල් දාලා තියෙන්නේ. ඉතින් අපි මේ සභිකය වැඩි වෙනවා. ඇත්ත සභිකය වැඩි වෙන එක ප්‍රශ්නයක් තිබෙනවා. හැබැයි ඒකට ඕන යෝජනාවක් තිබෙනවානේ. දැන් තමුන්නාන්සලා හිතනවා නම් ගොඩනැගිලි හදා ගන්නට, මේසපුටු ගන්නට,
ඒගොල්ලන්ට මේ මේන මන්ත්‍රීවරුන්ට මොකද ওই මන්ත්‍රීවරුන්ට කාර්යාලයේ වැඩක් නෑ වැඩිපුර තිබෙන්නේ. හැබැයි කමක් නෑ අපි හිතුව මේකට යම් වියදමක් යනවා කියලා. ඉතින් අපි යෝජනාවක් ගේමුකෝ මේ 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 පත් වෙන හැම දෙනාගේම පළවෙනි අවුරුද්දේ පඩි එවෙනු කැප කරමු කියලා. හොඳ නැද්ද? පළවෙනි අවුරුද්දේ පඩි මේ පළවෙනි අවුරුද්දේ වැටුප රයිට් මේ යටිතල පාසුවන් ගොඩනැගීම සඳහා අපි ස්වේච්ඡාවෙන් පරිත්‍යාග කරමු. එන්නේ මහජන සේවයට. එන්නේ මහජන සේවයටනේ. අද මහලුකක් ලැබෙන්නේ නැහැ මේකේ. මේ රුපියල් 5000 තිබුණ එක තමයි දැන් වැඩි කරේ ටිකක් කීයද 10500 වැඩි කරේ 12000 නේ දැන් එකක් 12 ඒ නගරාධිපතිවරයාට පොව ඔව් 12500 වැඩි කරේ ඉතින් ඒ නිසා අපි යෝජනා කරනවා රයිට් එහෙමනම් අපි සියලු පක්ෂ පක්ෂ වලට කතා කරලා තීන්දුවක් ගන්න පුළුවන් සියලු පක්ෂ තමන්ගේ මහජන නියෝජිතයන් පළවෙනි අවුරුද්දේ වැටුප් ගන්න නැතුව ජනතාවට බරක් නොවි මේ මේසපුටු ගන්නට කොළ ගන්නට ගොඩනැගිලි හදන්නට මේ වැටුප් පරිත්‍යාග කරමු මේවට විසඳුම් තිබෙනවා හැබැයි ඒකට මුවා වෙලා ඒ දඩ මීමා කරගෙන චන්ද කල් දැම උප්පරවැට්ටි වලට ඒකට යන්න අපිට දෙන්නේ නැහැ. මොකද දැන් මේ ඇත්තරම කිව්වොත් එහෙම සුදේව මේ කුමන්ත්‍රණය කරපු කණ්ඩායම හිතුවේ නැහැ මෙතරම් තදබල විරෝධයක් මේකට එයි කියලා. හරිද? නැත්තම් ඔබ හිතනවාද නිකන් මේ අතට අහු වෙන විදිහ මේ වගේ වැඩක් කරලා අධිකරණයට ගිහිල්ලා මේව නිකන් ඉදී කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතුවා රයිට් දැන් අධිකරණයෙන් කොහොම හරි නියෝගේ එනවා මේක පෙන්ල චන්ද කල් දා ගන්න පුළුවන්. ඒ එතනනේ හිටියේ. අපි අපි මේ වෙලාව ස්තුතිවන්ත වෙන්න ඕන මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට එතුමා කෙසේ හෝ මේක ඉක්මනට පළාත් පාලන ආයතන 93කවත් ඡන්දය ප්‍රකාශයට පත් කිරීම විසින් මේ සැලස්ම සැලකීතු මට්ටමේ අවුල් වුණා. එතුමත් මේක සද්ද නොකර නෑ මේක කල් දාලා හිටියානම් එහෙම ඔන්න ඉතින් මේ මේ ගැටේට ඔක්කොම අහු වෙනවා. ඒවා තමයි ඇත්තරම අපි අගය කරන්න ඕන අපේ රටට කොහොම හරි කරලා අපි 19 වෙනි සංශෝධනය සම්මත කළා ඊට කලින් 2001 17 වෙනි සංශෝධනය ගහලා රටට ස්වාධීන කොමිෂන් සභාව අඳුන්ලා දුන්නා. ඒ ස්වාධීන කොමිෂන් සභාවල ඔන්න එක ප්‍රතිපලයක්. නැත්තම් මැතිවරණ කොමසාරිස් රජයේ නිලධාරියෙක් වෙලා සිටියානම් ඔහුටත් හැසිරෙන්න වෙන්නේ අද සමහර නීති ශාස්ත්‍රීය හැසිරෙන්න වගේ රජයේ කීමට. හැබැයි ඔහුට පුළුවන්කම තිබුණා දැන් ස්වාධීන මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා විදියට අඩුතරමේ රයිට් මම 93ක තියෙනවා ජනාධිපතිවරයාට පුළුවන් අර මුද්‍රණ දෝෂසහිත 41ක ටග් ගාල ගැසට් එකකින් වෙනස් කරලා දවස් දෙක තුනකින් කියන්න. එතකොට 133ක ඡන්ද තියන්න පුළුවන් කියලා නොබියෝ ප්‍රකාශයට පත් කරා. ආ ඒකෙන් මේගොල්ලන්ගේ වැඩේ අවුල් වුණා. මොකද මේගොල්ලෝ හිටියේ දැන් මේ කාටද වොමනාව තියෙන්නේ මේ ඡන්ද කල් දා ගන්න? කාටති? දැන් අපි ජනතා විමුක්තිය අපි කල්පනා කරනවා මේ ඡන්ද පවත්වන රට පුරා ඉක්මනට පවත්ව ගන්න එක හොඳයි. මොකද ඒක ගත්තොත් එීම අපේ පක්ෂයටත් ගම්මට්ටමේ අපේ පක්ෂ සංවිධානය යාන්ත්‍රය හදාගන්න අපේ නියෝජිතයන් පත් කරන අවස්ථාව ලැබෙනවා. එක්සත් ජාතික පක්ෂලුණත් අවස්ථාව තිබෙනවා. අපි දන්නේ එක්සත් ජාතික පක්ෂය දැන් මේ වෙලාවේ හොඳ නැහැ රටේ ආර්ථිකය හදාගන්න බැරුණා රස්සා දෙන්න බැරුණා ඒක නිසා ඡන්ද කල් දාගන්න කැමතිද කියලා. නමුත් දැන් මේ වෙලාවේ ඇස් පනා පිට මේ ඡන්දෙට බය කවුද? අපි හිතනවා අපේ අපේ තක්සේරුණ ගත්තොත් එහෙම මේ වෙලාවේ ජනාධිපතිරයා කල්පනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බදාගෙන දැන් මේ 162ක ඡන්ද ප්‍රමාණයක් තියෙනවා කියලා කියාගෙන යනවා. මේ ඡන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොන ලකුණෙන් හරි අතෙන් හරි තනියෙන් ඉල්ලන්න උනොත් එහෙම මොකද වෙන්නේ? අනිවාර්යෙන් ඔවුන්ගේ ඡන්ද ප්‍රමාණය පේනවා. ඉතින් ඒකට කාට හරි මුවා වෙන්න ඕන. ඒකට මුවා වෙන්නේ දැන් රාජපක්ෂ මහත්තයා මේ මේගොල්ලන්ගේ පොහොට්ටුව දැන් අල්ලගෙන තියෙන්නේ. ඉතින් ඔතරම් හිටියොත් මේ දෙක එකතු වෙලා ඔය ඔය ඡන්ද කොට මුවා වෙන කල් හිටියොත් මේ රටේ ඡන්ද තියන්න හම්බෙන්නේ නැහැ. අපි ජනාධිපතිතුමාට කියන්නේ ඉසුරු දේව ප්‍රේම මහත්තයා නේ. එහෙම නැත්නම් එහෙම එහෙම එකක් නැහැ. මේ මේ මේ. ඒසාර නෑ මම කියන්නේ මෙහෙමයි. වැරදි කතාවක්. ඔබතුමාලා මැදම අපිස් දැන් අපි ඒ ඒකාබද්ධයේ අපි අතරේ දැන් මැතිවරණයේදී එහෙම ගිවිසුමක් නැහැ. මොකුත් වෙන්නේ නැහැ. පැහැදිලි දෙකම ඒ දෙගොල්ලෝ යන්නේ. ඔව්. මොකද අපි මයි පෙළපාලේ දෙපා දෙගොල්ලෝ හිටියා අපි අපි බලේ පෙන්නවා ඒගොල්ලෝ පෙන්නවා. ඒද අපිට බලය තියෙනවා. මධ්‍යම කාර්ය මම අපි අපේ වැඩේ අපි ඒක අපි අපේ වැඩේ මධ්‍යම කාර්ය සභාවේදී සුදේ මටත් පොඩි අවස්ථාවක් දැන් ගරු නල්ජේස මන්තුමා කියනවා මේ රාජපක්ෂ මහත්තයාගේ පොහොට්ටු අල්ලගෙන කියලා. රාජපක්ෂ මහත්තයාගේ පොහොට්ටුවක් නෙවෙයි. ඒක යම්කිසි ප්‍රශ්නයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතරේ අපි අතර විසඳ ගන්න පුළුවන්. හැබැයි මෙතනදී මේ කවුරුවත් අපි කායකවත් එකතු වෙලා නැහැ. ඒක ඔබතුමා නෑ හරි හරි මොදන්නද කියන්නේ පා. අපි එහෙම එකතුවක් නැහැ. අපි ප්‍රශ්නකුත් නැහැ. මගේ වෙලාව ගන්න ඔබතුමා මේ ජීවිතේ ඔබතුමාලා එකතු වෙනවා. ඒක නෑ කියන්නේ. හරි ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. අපිට ප්‍රශ්නයක් නෑ ඔබතුමාලා. හැබැයි මෙහෙම අතක තමුන්නාසිලගේ පක්ෂයේ ප්‍රශ්නය විසඳා ගැනීමට අපේ අපේ පක්ෂයේ ප්‍රශ්නය දාන්න පිළිගන්නේ නැහැ. අපි පස්සේ විරුද්ධයි. අනිත් කවුරු කලබල කරනවා? අනිත් ශ්‍රී ලංකා නිදහස් සාකච්ඡා කරා කියලා අනිත් දේශපාලන පක්ෂ කලබලයක් නැහැ. කිසිම කලබලයක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට පුළුවන් නම් තමන් හොරුයි කියලා කියපු තමන් මේ රටේ දේපල වංචා කරයි කියලා කියපු අයත් එක්ක එකතු වෙන්නට
එතකොට රටේ ජනතාව තේරුම් ගන්නේ ලැජ්ජමයි නැත්ද කාටද කියලා. ඒක පේනවා නේද? ඒක අපි දෙගොල්ලෝ එකතු වෙයි කියලා පොඩි බයක් තියෙනවා උඩට. අපිට ප්‍රශ්නේ අපි මෙහෙම මතක තියාගන්න. ජනාධිපතිතුමාට කියන්න කරුණාකර මධ්‍යම කාර්ය සභාවේදී ජනාධිපතිවරණය ලැබිච්ච ජනවරම සංසන්දනය කරන්න කියන ඊළඟ ජනාධිපතිවරණ ජනවරමත් එක්ක. ජනාධිපතිවරණ ජනවරම ප්‍රාදේශ සභා ඡන්දයක් එක සංසන්දනය කරන්න යන්න එපා කියන එක තේරුමක් නැති වැඩක්. මොකද ප්‍රාදේශ සභා ඡන්දෙදී ඡන්දෙ දෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාටවත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටවත් රනිල් කුමාර මහත්තයාට නෙවෙයිනේ. ඒ ගමේ ඉන්න අපේක්ෂකයාට. ඒක වෙනම තියන්න කියන්නේ. ඔය දෙක පටලෝග අතර ප්‍රශ්න දෙන්නේ. ඇත්තටම ඉතින් මෙහෙමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට 2015 ජනාධිපතිවරණයේ ඡන්දෙ දීපු ආකාරයට එතුමාට කවුරුත් ඡන්දෙ දුන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිකම් බදා ගන්න කියලා. මේකේ මේ ඔක්කොම උනේ එතනින් තමයි. එතුමා පොදු අපේක්ෂකයා විදියට ඇවිල්ලා ඒ විදියට වැඩ කටයුතු කරගෙන හිටියා නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මේ මැතිවරණ ක්‍රමය විධායකයේ අහෝසි කිරීම මේ ආදී දේවල් ගොඩක් ඉස්සරහට එන්න තිබුණා. ඒස අපිට උමනාතු වෙන්නේ ඉසුර දේවප්‍රිය මහත්මතුමා මෙන්න මෙච්චරයි. අපි රටට හොඳ මැතිවරණ සිටියමක් හදමු. අලුත් මැතිවරණ ක්‍රමයක් යටතේ. ඒ අනුව තමයි අතර අපේ ලොකු බලාපොරොත්තු තමයි හැමෝගෙම 2018 ජනවාරි වෙනකොට පළාත් පාලන මැතිවරණ තියලා අවසන් කරන රට පුරා. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් දැන් සීමා නිර්ණය සඳහා යෝජනා කැඳවීමෙන් තියෙන පළාත් සභා මැතිවරණයට මාස 4ක් දීලා තියෙනවා. මාර්තු මාසෙ වෙනකොට ඒක අවසන් වෙනවා. අපි හිතමු අභියාචනයට තව මාස 2ක් දෙමු. ඒ සියල්ල අවසන් වුණාට පස්සේ පළාත් සභා ඡන්දය අපිට අගෝස්තු සැප්තැම්බර් වල තියාගන්න පුළුවන්. අලුත් ක්‍රමයක් යටතේ. දැන් අර එක මහත්මෙන් මම අහගෙන කියනවා මේ JVP එක නිසා තමයි 3-2 හම්බුනේ පාර්ලිමේන්තුව කියලා. පළාත් සභා මැතිවරණ සංශෝධනයට පාර්ලිමේන්තුවේ 157ක් ඡන්ද ලැබුණා. 3-2 කියලා කියන්නේ 150යි. 157 අඩු කිරීම 6 කියලා කියන්නේ 151යි. හරිද? ඒ නිසා අපේ 6 නැතත් 156 කාණ්ඩුවර තියෙනවා. 151 කාණ්ඩුවර තියෙන නිසා එතුමගේ නායකයලක් ගණන් බෑ, හුටත් ගණන් බෑ. දැන් අපේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක තිබෙන්නේ. කොහොමත් ඒ පළාත් සභා ඡන්දය අලුත් ක්‍රමයකට තියාගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට 19 සංශෝධනයේදී අපි එකතු කරලා තිබෙනවා ජනාධිපතිවරයාට වුණත් අවුරුදු 4මාරක් යනකම් පාර්ලිමේන්තුව ඉසුරන්න බෑ. ඒ කියන්නේ පාර්ලිමේන්තුව 3-2 අස්සම් කර නැත්නම් එහෙම පාර්ලිමේන්තුව ඉසුරන්න බෑ. ඔන්න එතකොට 2020 පෙබරවාරි සහ අගෝස්තු අතර තමයි මහමැතිවරණයක් එන්නේ. රටට දීපු පොරොන්දුවේ හැටියට ව්‍යවස්ථා වෙනස් කරලා විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා නම් ආයේ ජනාධිපතිතුමා කියන්නේ උවමනාවක් නැහැ. ඒතර හරි පැහැදිලි පළාත් පාලන මැතිවරණ එක දවසක තියාගන්නවා. පළාත් සභා මැතිවරණය පුළුවන් නැහැ එක දවසක තියාගමු. පිටන බැරිම වුණොත් අපි දවස් දෙක නේ පාර දෙකකට තියාගමු. එහෙම තියලා ජනාධිපති ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා නම් නව ක්‍රමයක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න පුළුවන්. අනිත් එක මතක තියාගන්න දැන් මේ කියනෝනේ ප්‍රාදේශ සභාවේ මෙච්චර වැඩි වුණා 9000 ගානක් පාර්ලිමේන්තුවේ මෙච්චර වැඩි වේද කියලා නෑ. එහෙම වෙන්නේ නෑ. මොකද දැන් මේ මැතිවරණ ක්‍රමය පිළිබඳව සාකච්ඡා යාමේදී යෝජනා වෙලා තිබෙන්නේ දැන් පාර්ලිමේන්තුවේ 225 ඉන්නේ මේක 235 හෝ 236. ඒ කියන්නේ 240කට අඩු සංඛ්‍යාවකට යන්නයි. එයින් 60% කොට්ටාස ක්‍රමයට 40% සමානුපාතික නියෝජනය. ඒ නිසා මේ 235 කෝ 36කට මේක සීමා වෙනවා. ඒ නිසා මේක පෙන්ලා කවුරුත් බය කරගන්න ඕමනාවක් නැහැ. ඉතින් අපි රයිට් දැන් රටේ දේශපාලන හැමදෙනාම එන්නේ මහජන හිතසුව පිණිස මහජන සේවයක් නම්. ඉතින් අපි යෝජනා කරමුකෝ වැටු පඩු කරගන්න. අපි යෝජනා කරමුකෝ විශ්‍රාම වැටු පහෝසි කරන්න. ආ විශ්‍රාම වැටු පහෝසි කරමු. ඒ ප්‍රශ්නයක් නැහැ නේද? සමර්ථ වහෝසි කරලා ඒකද ජනතා සේවය කරමු. ජනතාවට ආදර්ශයෙන් පෙන්නමු. මේ අපි එන්නේ ජනතා සේවයට කියලා මේ ගන්න වරප්‍රසාද අනු කරලා. ඉතින් එහෙම කරොත් එහෙම ජනතාව කැමති වෙයි කීයක් ආවත්. ඉතින් ජනතාව කැමති නැද්ද මේ ග්‍රාමසේක වසම් 3-4කට සමහර තැන ග්‍රාමසේක වසම් 1කට තමන්ගේ කොට්ටාසයට മന്ത്രിවරයෙක් ලැබෙනවා. ඒ කොට්ටාසයේ ඉන්න සිංහලද දෙමළද මුස්ලිම්ද කලවන්ද කාටත් ලැබෙන්නේ മന്ത്രിවරයයි. ප්‍රාදේශ සභාවෙන් පළාත් සභාවෙන් වෙන් වෙන ප්‍රතිපාදන අඩුවක් නැතුව ඒ කොට්ටාසේ മന്ത്രിවරට ලැබෙන ඔහු ආණ්ඩු පක්ෂ වුණත් විපක්ෂ වුණත් මේ අනිත් ක්‍රමය එහෙම නෙවෙයිනේ. මේ තිබෙන ක්‍රමය ගත්තොත් එහෙම ආණ්ඩු කට්ටියට වෙනම සලකනවා, විපක්ෂ කට්ටියට එහෙම එකක් නැහැ. මේ ක්‍රමයට දාවට පස්සේ කොට්ටාසේ පත් වෙන മന്ത്രിවරයාට ප්‍රාදේශ සභාවේ පළාත් සභාවේ වෙන් වෙන ප්‍රතිපාදන එයක් අර ලැබෙන්න ඕන. පාර්ලිමේන්තුවත් එහෙමයි. ඉතින් මෙවැනි ක්‍රමයකට රට යන්න උත්සාහ කරන්නේ ඒ වෙනුවෙන් තමයි. ඇත්තට අපි විපක්ෂයේ ඉඳගෙන මේකට ලොකු තල්ලුවක් අපි දෙනවා. මොකද මේක රටට ඕන. මේ රටට ඕන. 2015 ජනාධිපතිවරණයේදී ගත්ත ජනවරමට අනුව හැසිරෙනවා නම් කිසිවෙකුට ඡන්ද කල් දාන්න හිතන්නවත් බෑ. හැබැයි අපිට කනගාටුවට කරුණ ඒ ජනවරම ලැබුණේ කොහෙන්ද කියලා අමතක වෙන එක. ඒ ජනවරමට විරුද්ධ වැඩ කරපු අය තමන්ගේ කරේ තියාගෙන ඔඩක් වේදාගෙන ඒ අනුව හැසිරෙන පටන් ගත්තට පස්සේ
තමන්ගේ දේශපාලන ඉරණම තමන්ම තීන්දුව කරගන්න වෙනවා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. පවට පින් දෙන්න බෑ. බොහොම සුති ඉසුර දේව ප්‍රිය මහේමතුමනි, ඔබතුමාට ප්‍රශ්නයක් එක්කම දෙන්න ගවස්තාව කඳාණෙන් කතා කරනවා. ඒ ආර් විමල් මහතා, සුබ සන්ධ්‍යාවක් විමල් මහතා. සුබ සන්ධ්‍යාවක් සුදේව. ප්‍රශ්න අහන්න. මගේ ප්‍රශ්නේ ඉසුර දේව ප්‍රිය මහේමතුමාට. හොඳයි. ඇමතිතුමනි, දැන් ඔබලා ඉන්නේ මේ සංගරියාව තියෙන ආණ්ඩුවකනේ එකට එකතු වෙලා. ඇයි ඔබතුමන්ලා මේ පුරකරන්නේ ශ්‍රී ලංකා නිදහස් පස්සේ මේ මේ ඡන්දෙට ඉදිරිපත් වෙන්න ඕනේ? අරකද මේකද කියන්න ඕනේ නැහනේ. ඔබතුමාලා රටට හොඳක් කරනවා, ජනතාවට හොඳක් කරනවා නම් ඔබතුමන්ලාට පුළුවන් ඉල්ලපු හංසයාගෙන් හරි එක්සත් ජාති බස් ලකුණෙන් හරි තව ලකුණක් දාගෙන හරි ඉදිරිපත් වෙන්න. ඇයි එසේ නොවි ඔබතුමාලා බලයට ඒමට පුරකරන්නේ? මට ප්‍රශ්නයට උත්තරයක් දෙන්නකෝ. හොඳයි, බොහොම සතුටුයි. අනේ ඉතින් අපිට මේ කාගෙවත් ලකුණු ඕනේ නැහැ. හංසයා එක ඕනෙත් නැහැ, වෙන ලකුණු ඕනෙත් නැහැ. අපිට ලකුණු දෙකක් තියෙනවා. එකක් අත තියෙනවා, අනිත් එක බුලත් කොලේ තියෙනවා. අපි තාම තීන්දුව කරේ නැහැ කෝගෙන්ද තරම් කරන්න කියලා. ඒ දෙකෙන් එකකින් අපි තරම් කරන්න ලැහැත් වෙලා ඉන්නේ. ඔබතුමා ඒ ගැන කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ හංසයාගේ කාරණා ඉවරයි. ඒක ඒ වෙලාවේ තිබ්බ දේශපාලනයේ තිබ්බ එකක්. ඒ වැඩේ ඉවර වෙලා තියෙනවා. දැන් ඒක වෙනම කාරණාවක්. දැන් අපිට කවුරුත් කියන්නේ නැහැ මේ අංශයෙන් තරම් කරන්න කියලා. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලකුණ අපිට තියෙනවා. ඒ වගේම සංධානයේ ලකුණ තියෙනවා. මේ දෙකෙන් එකකින් අපි ඉදිරියේන පළාත් පාලන මැතිවරණයට තරම් කරනවා. අනිත් එක මේ අර ආපදා තත්ත්වයට එක්ක කරුණාවින්ද මම එකක් කියන්න ඕනේ. මොකද මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම බස්නාහිර පළාතටත් දැඩි බලපෑමක් ඇති වුණා. ඒ අනුව අද වෙන අද අපි හවස වෙනකොට අපිට පුළුවන්කම ලැබුණා ඒ ආපදාවට පත් වෙච්ච සෑම පවුලකටම රුපියල් 10,000 බැගින් දෙන්න. ඉතින් මම හිතන්නේ ඒක මම හිතන්නේ ඉතිහාසයේ මේ වගේ ආපදාවකදී ක්ෂණිකවම ප්‍රතිපාදනයක් වෙන් කිරීම අවස්ථාවක්. එවැනි තීරණයක් ගත්ත පමණින් නේද? දුන්නා, අද දුන්නා. දැන් අපේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හවස වෙනකොට අපි ඒ රුපියල් 10 බැගින් සියලුම ආපදාවන්ට ලබ්කිටයට ඒ දීමනාව අපි ගෙව්වා. අපි තවත් කල්පනා කරගෙන යනවා තවත් මොනවද අපිට දෙන්න පුළුවන් කියලා. මම ඒ කාරණාවත් අපි කියන්න ඕනේ. ඒ වගේම දැන් මේ පළාත් පාලන මැතිවරණය ගත්තාම මේ පළාත් පාලනය කියන්නේ අපේ මේ පඬිත් මන්තුමා කිව්වාගේ යම් මේ යම් මවකගේ කුසයේ ඇති වෙන කලලේ සිට සුසානය දක්වා එයා ළමයෙක් වෙලා තරුණයෙක් වෙලා වැඩිහිටියෙක් වෙලා එයා මිය යන තෙක්ම සේවා සපයන ආයතනය තමයි පළාත් පාලන ආයතනය. ඒතර පළාත් පාලන ආයතනයේ කාර්යභාරය අපිට මෙතකයි කියලා තීන්දුව කරන්න බෑ. මට මතකයි එක වෙලාවකදී මම කොළඹ නගර සභාවේ නගරාධිපතිතුමා හම්බෙන්න වෙලා ඉන්න වෙලාවේදී මම මහරගම් ප්‍රාදේශ සභාවේ සභාපති හැටියට කටයුතු කරන කාලේදී එක වෙලාවකදී කොළඹ තට්ටු නිවාසයක තිබෙන දෙහයක් ගන්න මේ මේ ගිනිසිවන හමුදාවේ වාහනයක් යවන්න උනා. ඒ කියන්නේ පළාත් පාලන ආයතනයේ පුදුමාකාර තීන්දුව తీරන ගන්න ආයතනයක්. ඒ නිසා මේ පළාත් පාලන ආයතනයේ ක්‍රියාත්මක වීම ඉතාමත්ම වැදගත්. අනිත් එක මේ පයිස මුස්තාපා විශේෂභාර ඇමතුමාට චෝදනා කරන එක වැරදි සුදේව. මොකද මේක 2007 තමයි අපේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමතුමාලා මේ ක්‍රමය මේ 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 මැතිවරණ ක්‍රමය හැදුවේ. එතකොට මේ මේවයි තීන්දුව తీරන ගන්නේ 2012 වෙනකොට. එතකොට අර මෙතුමා කිව්වාගේ මේ 3000 හිටපු ප්‍රමාණය ටිකෙන් ටික වැඩි වෙලා තමයි 8000 ගාන දක්වා ආවේ. එතකොට දැන් ආණ්ඩුව 2015 ආණ්ඩුවවට පස්සේ එක්සත් ජාතික පක්ෂයට ඕන වුණා බැසිල් රාජපක්ෂ හදපු මේ ක්‍රමය වෙනස් කරන්න. මේ කඩපු කොට්ටාස ක්‍රමය ඒගොල්ලන්ට මේ අවාසිය කියලා මේ බහු ආසන විවිධ සංශෝධන ඇතුළත් කරන්න ඕන වුණේ එක්සත් ජාතික පක්ෂයට. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නෙමෙයි වුණේ. ඉතින් ඒ අනුව තමයි මේ මැතිවරණ ක්‍රමය ටිකෙන් ටික කල් ගියේ. එහෙම නැතුව මේ පයිස මුස්තාපා ඇමතුමාට විතරක් මේක ඇඟිලි දික් කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. දැන් ওই කවුරුත් කතා නොකරට දැන් මහත්තයා අපි ඇඟිලි දික් කරන්නේ පයිස මුස්තාපා ඇමතුමාට ඒ ගැසට් ඒක සම්බන්ධ නෙවෙයි. ඔව්. දැන් මේ 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 එන්න එන්න දිනෙන් දින දිනෙන් දින මැතිවරණයේ කල් දැමීමේට උපාය උපක්‍රම ඉදීම සම්බන්ධව චෝදනා කරන්නේ. නැතුව රන්දේ තිබීම ගත ක්‍රියාමාර්ග සම්බන්ධ නෙවෙයි. චෙක බාල. හරි. ඒ වුණාට නමුත් දැන් නමුත් හැබැයි අද හදලා පිච්චේ. අද උසාවි ගිය කට්ටිය ගියේ අලුත් ගැසට් එක වැරදි කියලා. ඔව්. ඒ කියන්නේ එහෙමනම් දැන් වැරදි කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා හදපු ගැසට් එක හරි කියලා තමයි ඒ කියන්නේ. නැද අලුත් එක වැරදි නම් පරණ එක හරි නෑ මෙතන දැන් මේ ඔබතුමත් එක්ක නෙමෙයි මට මේ දැන් ඒක රස්කර ගත්තට පස්සේ ඒක ඔව් ඔබ නෑ රංජිත් මන්තුමා මට මේ ඔබතුමත් එක්ක නෙමෙයි මේ කාරණේ තියෙන්නේ අපේ මාත් එක්ක චවි තමින්ද ඉතින් නිතරම පයිසෑම තුමත් එක්ක නෑ හරි දේට අපි හරි කියන වැරදි දේට අපි මෙතන ඔබතුමාට විතරක් ඒ චෝදනාව දෙන්න බෑ මොකද මේක සාමික වාක්‍යයක් ගන්න ඕනේ පාර්ලිමේන්තුව මොකද මේ සංශෝධන
ඒගොල්ලන්ට කරන්න ඕන නැති මේක ජනතා විමුක්ති පෙරමුණ උනත් මේ කැම්පේන් එක යන්න බෑ මොකද මේකේ තාක්ෂණික දෝෂ තියෙනවා මේ තාක්ෂණික දෝෂ හදාගෙන යන්න ඕනේ දැන් ඉසුරු මේ දැන් බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමා නිර්ණය කරපු කොට්ටාස ඒ කියන්නේ 8 සභිකයෝ සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ අභියාචනා කමිටුවේදී හැබැයි සමහර ප්‍රාදේශ සභාවකට තියෙන කොට්ටාස කේවල එක බහු කොට්ටාස වෙන්න පුළුවන් බහු කේවල වෙන්න පුළුවන් එකතුව ගත්තොත් එහෙම එකයි එකයි වෙනස් වෙලා නැහැ වෙනස් වෙලා නැහැ කොයිවත් ඔව් ඉතින් මේ මේ මේක එතුමාට විතරක් මේ දරන්න පුළුවන් වගකීමක් නෙමෙයි ඒ නිසා දැන් එතුමා උත්සාහ කරේ හැම වෙලේකම මේක නිවැරදි මාවතට ගේන්න ඒ නිසා අපි දැන් කමක් නැහැ දැන් ඇත්තටම දැන් අර පෞගිය මධ්‍යම කර සභාවදිත් කිව්වේ මේ අපේක්ෂක ප්‍රමාණය ඇත්තටම 4000කටවත් අඩු වෙන්න ඕනේ මේක මේක දරන්න අපේ රටේ ආර්ථිකයටවත් දරන්න බෑ අනිත් එක ඈත තියෙන දැන් අපි ගත්තා බස් නැහැද පළාත ගත්තොත් එහෙම මේ මීරිගම වගේ එතකොට කලුතර මේ මේ ඈත තියෙන මේ මේ ප්‍රාදේශීය වලට ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රාදේශීය වලට මෙතුමාගේ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රාදේශීය වලට රාජ්‍ය අරමුදල් මත දුවන්නේ මේක දරන්න බෑ මේක දරන්න බෑ ඇත්තටම මේක નિවර්ධි වෙන්නේ මේ ඇත්තටම මගේ නම් අදහස මම මොකද මම ප්‍රාදේශීය සභාවේ දෙපාරක් සභාපතිවරය හැටියට ඉඳලා මම පළාත් සභාවට ආවේ මම නම් කියන්නේ මේක ඇත්තටම මේක සංශෝධනය වෙන්න ඕනේ නමුත් දැන් මේක මහජනය තුර මේ දිගින් දිගටම මේ මැතිවරණය කල්ලයා මේ අප්‍රසාදය අප්‍රසාදයෙන් දැන් මේක ගොඩ යන්න ඕන නිසා මේ මැතිවරණය ඉක්මනට තියෙනවා මිසක් ඒකට අපි එකඟ වෙනවා මිසක් නැත්තම් මම නම් යෝජනා කරන්නේ මේක සම්පූර්ණයෙන්ම වෙනස් කළා මේ මැතිවරණය තියන්න ඕන කියන තැන තමයි සුදේ මම පැහැදිලි වෙයි. ඉතින් මේ දැන් මේක දැන් කල් ගියානේ අවුරුද්දයකට විතර. අනිත් එක මම මේ ප්‍රාදේශීය සභාවේ දේශපාලනට ප්‍රවිෂ්ඨ වෙච්ච කෙනෙක් ආව කෙනෙක් හැටියට මම කැමති වෙන්නේ නැහැ පළාත් පාලන ආයතනයක මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන්. ඒක කියන්න ඕනේනේ අපි මොන පක්ෂයක ඉඳගෙන හිටියත්. නමුත් දැන් මේක මේ පෞෂ්‍ය අමුතුමාට තනියෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනිත් එක ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව ජනාධිපතිතුමාට පෞගිය මධ්‍යම කර සභාවේ තත් පැහැදිලිවම මේ මේ සමාජිකයෝ කිව්ව දෙයක් තමයි මේ වහාම මේ මේ අපේක්ෂක මේ 8000 ගාන සංශෝධනයක් ඇති වෙන්න ඕනේ කියන එක. නමුත් හරි අපි පිළිගත්. නමුත් දැන් ඔබතුමාලට ඇත්තටම මේකට උවමනාවක් තිබ්බනම් 2012 ඉඳන් 2017 වෙනකන් දින 100 ආණ්ඩුවේ පොඩි කාලයකට හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමයි සඳහනෙන් තමයි පළාත් පාලන ඇමතිවරු හිටියේ. ඒක වෙනස් කරන්න තිබ්බනේ. නෑ සඳහනෙන් හිටියට මේ කවුද මේ නලින්ද මන්තුමා දැන් මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ 2015 මැතිවරණයත් එක්ක එක්සත් ජාතික පක්ෂය ඒගොල්ලන් ජයග්‍රහණයත් එක්ක ඒගොල්ලන්ට උමනා වෙනවා බැසිල් රාජපක්ෂ ඊට පස්සේ අමතුමා හදපු මේ මැතිවරණ ක්‍රමයේ මේ කොට්ටාස ක්‍රමයේ සංශෝධනය කරන්න. නෑ නෑ මම කියන්නේ සභික සංඛ්‍යාව වෙනස්ුනේ නෑ. ඔය හරි. මම කියන්නේ තේරුණාද? මට එතනින් තමයි මේ ප්‍රශ්නේ පැටලෙන්නේ. මේක මේ දිගින් දිගට සුදේව බැසිල් රාජපක්ෂ බැසිල් රාජපක්ෂ කියලා දැන් මෙතන මේක තනිකර බැසිල් රාජපක්ෂ මහත්තයා කරපු ව්‍යාපෘතියක් කියලා තමයි කියන්නේ. හැබැයි ඒ ගැසට් එක සීමානිනේ ගැසට් එක බලන්න ඒ ගැසට් එක අස්සම් කරලා තියෙන්නේ ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවක් හරි ඉදිරිපත් කළේ. ඉතින් මේක කෙලින්ම මේ බැසිල් රාජපක්ෂ කියලා ඔක්කොම කුණු බේරුවල් බොක්කට කිව්වා වගේ එහෙම දාන්න බෑ. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා කරනද ඒ වගේම මේක මනාපකමේ නැති කළා කොට්ටාස්කමේ යායුතුකින යෝජනා කරනවා එක්සත් ජාතික පක්ෂයෙන් අර දිනේශ් කුණන මැතිතුමා යෝජනා කරේ ප්‍රේම්දාස් ජනාත්මය කාලයේ කොමිසම්පත් කෙරුවේ මේක දිගින් දිගට සාකච්ඡා වීම අප ක්‍රියාවලිය දැන් ඒ තත්ත්වෙ තිබුණාට දිගින් දිගටම අපේ රටේ දේශපාලන පක්ෂ ලොකු උනන්දුවක් ඇති වුණා ලොකු උනන්දුවකින් කටයුතු කරා මේ කොට්ටාස ක්‍රමය අවෝසි කරලා පරණ තිබ්බ ක්‍රමයට යන්න ඕනේ කියලා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට අපි එදා මේ ක්‍රමයේ කොට්ටාස ක්‍රමයේ දිනේශ් ගුණවර්ධන මැතිතුමා සභාපතිත්වයෙන් කමිටුවකින් හැදුවට නමුත් ආණ්ඩුවේ පරාජයට පත් වුණාට පස්සේ දැන් ඒකාබද්ධ ඉන්න කණ්ඩායමත් උත්සාහ කරා මේ මනාප ක්‍රමයට යන්න ඕනේ කියලා. නමුත් ජනාධිපතිතුමා දිගින් දිගටම එතුමාගේ ස්ථාවරේ හිටියා. මොකද කොට්ටාසේට ඒකාබද්ධය පමණක් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණත් පාර්ලිමේන්තුව යෝජනා කරා මේක දිගින් දිගට කල් යනවා නම් පාර්ලිමේන්තුවේ එකඟතාවයක් ඇතුව වහම මනාප ක්‍රමයට ඡන්දය පාත්වන මොකද ප්‍රජාතන්ත්‍රය අවශ්‍යයි. නමුත් ජනාධිපතිතුමා ඒ ස්ථාවරේ අතහැරියේ නැහැ. ඒක එක්සත් ජාතික පක්ෂයේ කොට්ටාසේට වග කියන මොකද එතුමා ගේ ප්‍රතිපත්තිය තමයි එතුමාට උමුණුනේ කුට්ටාසයට වගේ කියන මාජන නියුත්‍යෙක් ඇති කරන්න. දැන් එතුමා ප්‍රාදේශීය සභාවට විතරක් නෙමෙයි එතුමා පළාත් සභාවටත් ඒ தත්ත්වය ඇති කරලා තියෙනවා යම් කුට්ටාසයකට වගේ කියන පළාත් සභා මන්ත්‍රී කෙනෙක් පත් කරන්න. ඉතින් අපි එතුමාට යෝජනා කරනවා පාර්ලිමේන්තුවටත් මේ අවස්ථාව දෙන්න එක ආසනයෙන් මැතිවරණ බල ප්‍රදේශයක කුට්ටාසයකට වගේ කියන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීකරු දුන්නා නම් මම හිතන්නේ මේ ක්‍රමය සාර්ථක වෙනවා. ඒ නිසා මම හිතන්නේ දැන් දෙවියන් වහන්සේගේ නාමයෙන් පළාත් පාලන චන්ද්‍ර කරපු දේ නම් පාර්ලිමේන්තු චන්ද්‍ර කරන්න එපා කියලාත් කියන්නේ. නෑ දැන් කොට්ටාස අයියනේ කල් දාන්නද?
මේ කල් දානගේ දැන් මේක අවුරුදු එකයි දැන් තයිම් තියෙනවා දැන් අදුවක් දැන් අදාගත්තත් පුළුවන් දැන් නෑ 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 බොතුමා කියන දැන් කොට්ටාස ක්‍රමයට එන්න කියලා මනාප නැති ක්‍රමයක් යෝජනා කරේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාම නම් එතකොට මේ ගුණ්ඩුව දුන්නේ ෆයිසර් මුස්තාපද ඒක ඉතින් අහන්න ඕනේ අමුතුමාගෙන්ම තමයි අහන්න ඕනේ හරි ඒ නිසා මේ 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 තත්වයේ දැන් ඇත්තටම දැන් ජනතාවට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා දැන් ජන මොන ප්‍රශ්නෙන් හරි කවුද හරි කවුද වැරදි කියන එක නෙමෙයි දැන් ජනතාවට මැතිවරණයක් දෙන්න ජනාධිපතිතුමා මූලික රටේ නායක හැටියට එතුමා ඒ අවස්ථාව ඉඩ දීලා තියෙනවා ඒ නිසා මම හිතනවා දැන් අපිට තියෙන්නේ දැන් දැන් බලන්න මෙතන මේ පනත මම තව එකක් ගන්න දැන් මේක මූලික වැටුප අපි ගත්තොත් එහෙම මේ දැන් මේ මේ මැතිවරණ ක්‍රමයේ තව වැරද්දක් තමයි අපේක්ෂකයන්ට රජයේ වගකීතු අපේක්ෂ මේ කෙනෙක්ට අපේක්ෂකත්වයක් මේ තුල ගන්න හම්බ වෙන්නේ නැහැ. ගුරුවරයෙක්ට එන්න හම්බ වෙන්නේ නැහැ. දැන් අර 18000 කියන වැටුප පරිමාව තුල වගකීතු කණ්ඩායමකට පළාත් පාලන ආයතන නියෝජනය කරන්න තියෙන අවස්ථාව අහිමි කරලා තියෙනවා. මම ඒක දකින්නේ ඒ ඒක මේ 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 පනති වෙලා තියෙන වැරද්දා. ඒ නිසා අද අපි මීට අපි දන්නවා පෞගේ කාල සීමාව තුල පළාත් පාලන ආයතනවල තිබ්බ ස්වභාවය. මම දැන් සුදේවලට ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මේ අහන ප්‍රේක්ෂකයන්ට අපි කියන්න ඕනේ නැහැ. එතකොට මේ ක්‍රමයේ තුල රටේ වගකීතු කෙනෙක්ට මේ මේ පළාත් පාලන ආයතන නියෝජනය කරන්න නොලැබීමෙන්ම මේ පළාත් පාලන ආයතනවලට අත් වෙන ඉරණම ගැන අපිට හිතා ගන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ දැන් මේ ජනතාවගේ පෙළඹීම මත හරි දේශපාලන පක්ෂවල පෙළඹීම මත හරි හරි හෝ වැරදි හරි දැන් මේ මැතිවරණයට අපි මූණ රාජසභා මැතිවරණයකට මූණ දෙන්න අපි දැන් සූදානම්. හැබැයි මං හිතන්නේ මේ සංශෝධනය කවදා ඉතිහාසයේ නිවැරදි වෙන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම මං හිතන්නේ බදු ගෙවන ජනතාවට බරපතල අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒක මං කියන්නේ මගේ තියෙන දීර්ඝකාලීන දේශපාලන අධ්‍යක්ෂක පදනම. ඒක සංශෝධනයයි කරන්න බැරි. දැන් කරන්නේ කිව්ත් ඉතින් බෑනේ දැන් ඉතින් ඕගොල්ලෝනේ කියන්නේ ඔක ඔබතුමාලා අපේ පනත ගන්න යෝජනා ගේන්න නැත්නම් පනත ගෙනල්ලා ඕගොල්ලෝ පනත ගෙනල්ලා දැන් අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් වුණා මාස තුනක් තිබුණා අපි දැන් ඕක නම් ඉතින් තව මාස දෙකක් විතර ඉඳමුකෝ මේ වැඩේ ඔක්කොම ඉවර කරලා හරි කල් ඉන්න ඕනේ නැහැ පහුගිය මාස තුනේ තමුන්නාසලා කියන්නේ තමුන්නාසලාගේ හැමති නෑ එයාට කියන්න ඕක පොඩි සංශෝධනයක් ඔය සතියේ ගෙන්න තිබුණා දැන් ඉඳලා ඉවරලා ඉතින් ඒක විශ්වාස බංගෙත් එක පස්සේ නෑ ඉඳලා මාර්තුවලක වැඩේ කරමුකෝ මාර්තුවලක නැකතක් තියනවාද ජනවාරි පෙබරවාරි කියලා පෙබරවාරි මාර්තු වලටත් යයිද කොහොමනත් අපි විරාමයකට යනවා දෙවන සංවාදාත්මක වටේ තුන්වෙනි අවස්ථාව ලබා ගැනීම සූදානමින් සිටින්නේ රංජිත් සොයිසා මන්ත්‍රීතුමා මන්ත්‍රීතුමනි ප්‍රශ්නයක් නගනවා අනුරාධපුරයෙන් RW ජයතිලක මහතා ජයතිලක මහතා සුබ සන්ධ්‍යාවක් එසේමයි ප්‍රශ්නය අහන්න ඉතිරු TVF මම රංජිත් සොයිසා මහත්තයාට මේ ප්‍රශ්නේ අහන්නේ මේ ඔබතුමාගේ කාලයේ තමයි ඉතලා අපි මේ සීමාන්ත හතලා මේ අර තිබුණ ප්‍රාදේශීය පළාත් පාලන ආයතන අධිකේන්ගේ සංඛ්‍යාව වැඩි කරලා 5000 කට හදලා නැවත ඒ නීතිම වෙනස් කියලා තමයි මේ ආණ්ඩුවෙන් අය 5000 කට මේ නීතිම කල් දීලා එහෙම මේ කාර්යයක් හද කරන්න සිද්ධ වුණා. එතකොට මම කියන්නේ එතන ඒ වැරදි පූර්වාකරසේ නිසා ඔබතුමාලත් මේ සම්පත වයල නැද මේ කල් දානවා මේ ඒකට පස්සේ තහලා මේ ඒකට දුක් කියන හොඳයි මං හිතන්නේ දුරකථන මාර්ගයේ ගැටලුවක් තියෙන නිසා අපිට ප්‍රශ්නේ කෙටියෙන් ගමු. ඒ කියන්නේ විසල් රාජපක්ෂ මහතාගේ සීමා නිර්ණය ගැටලුවත් එක්ක තමයි මේක මතුනේ කියන කාරණේ තුමා මතු කරා. දුරකථන ඇමතුමේ යම් යම් තාක්ෂණික දෝෂ තිබුණත් ඒ ප්‍රශ්නේ මට පැහැදිලි වුණා. දැන් ඉතින් අනුරාධපුරෙන් ආපු ඒ මහත්මයාගේ නම නම් මට හරියට ඇහුනේ නැහැ. එතුමා ජයතිලක මහතා. ජයතිලක මහත්මයා කියපු විදිහට දැන් මේ පවතින සමානුපාතික මැතිවරණ නියෝජන මනාප ක්‍රමය මනාප ක්‍රමයේ පිළිබඳව මේ මනාපය හඳුන්වලා දුන්නේ 1978 බලයට පත් වෙච්ච එක්සත් ජාතික පක්ෂ රජය විසින් ඒවන විට තිබිච්ච කේවල් මැතිවරණ ක්‍රමය අහෝසි කරලා දාලා සමානුපාත නියෝජන ක්‍රමය හඳුන්වලා දුන්නා මනාප ක්‍රමය. ඒතර ඒ හඳුන්වා දීම තුලම ඒ කාලයක් යනකොට 88 වෙනකොට බලයට පත් වෙච්ච ප්‍රේමදාස ගරු ජනාත්මාගේ රජයේ විසින්ම
දිනේෂ් ගුණරත්න මැතිතුමාගේ නායකත්වයෙන් කමිටුවක් කරලා එතුමා තමයි යෝජනා ඉදිරිපත් දිනේෂ් ගුණරත්න මැතිතුමා මේ සමානුපාත නියෝජන ක්‍රමය මේක අහෝස් කියලා මනාපක්‍රමයකට යා යුතුයි කියලා. එතකොට ඒ වෙනකන් තිබිච්ච ඊට පස්සේ තිබිච්ච ආණ්ඩුව විසින් විවිධ අවස්ථා කාරක සභා අවස්ථාවලදී මේ ගැන විමසීමක් කළා අධ්‍යයනය කරලා මනාපක්‍රමය වෙනස් කළ යුතුයි කියලා ක්‍රමයට ආවා. එතකොට ඒකට අපිත් එකඟයි. මනාපක්‍රමය ඉවත් වී තිබේ. වර්තමාන ගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ තිබු ප්‍රධාන පොරොන්දුවක් තමයි අපි තියෙන මනාප ක්‍රමය අහෝසි කරනවා. සමානුපාත නියෝජනය අහෝසි කරලා නැවත ජනතාරෝග කියන මන්ත්‍රීවරේ ගමඩපත් වෙන මන්ත්‍රී ඇතිකරන එතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ ප්‍රධාන පොරොන්දුවක්. එතකොට ඒ ක්‍රමයට මනාප ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව අපි ඇත්තම සතුටුයි. කාන්තා නියෝජනය වැඩි කිරීම පිළිබඳව අපි සතුටුයි. ඒ සම්බන්ධව අපේ මේක කරපු එක වැරදි. අපිට නැවත මනාප ක්‍රමයට යා යුතුයි. එහෙම තර්කයක අපි නැහැ. ඒ නිසා අර මම මුලින් කිව්වා වගේ දැන් මේක ක්‍රමයේ යම්කිසි විකාශනයක් ආවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අපේ එක්සත් ජනතා නිදහස සඳහා රජයේ තියෙන කාලේ මේ සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාව මේ කමිටු දාලා මේක තව ඉස්සරහට අරගෙන ඉස්සරහට වෙලා දැන් අර ඉස්සලා එක චෝදනාවක් ගෙනවා මේක බැසිල් රාජපක්ෂ මහත්තයාට ශ්‍රී ලංකාවේ රෝහල් ඉදිරියේ දිනන්න පුළුවන් හැදිරෝ කියලා. ඉතින් ශ්‍රී ලංකාවේ හදන්නේ ශ්‍රී ලංකාවේ වාසි යෝජනා. එක්සත් ජාතිපක්ෂයට එක්සත් ජාතිපක්ෂයට. ඒතර අපි ගත්තේ අපේ පක්ෂය ඇතුළෙන්නේ. අපේ පක්ෂය ඇතුළේ යෝජනා අරගෙන අපි මේ යෝජනාවල් ටික ශේෂ්ඨ විද්වතුන්ගේ අදහසුත් එක්ක වාර්තාවක් ඉදිරිපත් කරුවා. ඒක එක්සත් ජාති පක්ෂයත් කරා, ඒක ජනතා විමුක්තිනත් කරන්නේ, අනිත් දේශපාලන පක්ෂත් කරනවා. දැන් මේ සරේ කරනෙත් එහෙමනේ. දැන් මේ කියන මේ අභූත චෝදනාවක්. බැසිල් රාජපක්ෂ මහත්තයා මේක හදලා දැම්මේ ශ්‍රී ලංකාවට දිනන්න කියලා. හරි, එහෙම දැම්මයි කියමුකෝ. හැබැයි ඒ දැම්මත් රටේම බැසිල් රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයා අපි ඔක්කොම පරාදයිනේ. ඉතින් අපි දිනන්න පුළුවන් කියලා හදාන දාපු ක්‍රමෙන් අපි එහෙනම් පෙරදුනා. එහෙමනම් දැන් ඒ ක්‍රමයේ මත මිදන් ඒ තිබවත් ඒත් ඉවරයි. මෙයා මේ කිසි තේරුමක් නැති පොහු තර්ක. අනිත් එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට එවකට පක්ෂ මහලේකම්වරයා වර්තමාන ගරු ජනාධිපතිතුමා. එතකොට මෙයා පක්ෂයේ නිර්දේශයක් සහිතව මේක ඉදිරිපත් වුණේ. ඉතින් දැන් අද අර ඔක්කොම ටික එක පැත්තට දමලා ගහනකොට ඒකේ තරම් සාධාරණ වෙන්නේ නැහැ. මේක දීර්ඝකාලීන ආපු ඉල්ලීමක විකාශනයක් හැටියට මේ මැතිවරණ ක්‍රමයේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේ තුල මේ නියෝජිත ක්‍රමයේ හඳුන්වා දෙනකොට යම් යම් මෙහි අඩුපාඩු තිබුණා. මේ ක්‍රමයේ හඳුන්වා දෙනකොට අපි පාර්ලිමේන්තුවේ ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරලා මොකද අපිට විශාල ප්‍රශ්නයක් තිබුණා. ප්‍රාදේශ සභාවල අති බහුතරය ප්‍රාදේශ පළාත් පාලන ආයතන වල අති බහුතරය තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමයි අපි ආණ්ඩුව පරදිනකොට බලය තිබුණේ. එතකොට ගරු ජනාත්මාගේ රජ විසින් මැතිවරණය කල් දැම්මා. මැතිවරණය කල් දානවත් එක්කම ඒ හිටපු පළාත් පාලන අති බහුතරය අපිත් එක්ක ඒක රාශිය වුණා. ඒතොර ඒ අයගේ මැතිවරණය දෙන්න සූදානම් වෙනකොට රජේ මගින් පහුවෙලාරි මැතිවරණය දෙන්න සූදානම් වෙනකොට මෙහි තියෙන යම් යම් තාක්ෂණික කරුණු දෝෂ පෙන්නලා මේක තවදුරටත් කල්ලා දින්න ගියොත් අපේ බිම් මට්ටමින් අපිට විශාල විරෝධයක් එනවා. ආණ්ඩුවෙන් ඡන්දෙ දෙන්න හදනකොටත් ඕගොල්ලෝ ඡන්දෙ කල් දාන්න හදනවා. ඒ නිසා දිනේෂ් ගුණරත්න මැතිතුමා ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා හැටියට පැහැදිලි ප්‍රකාශයක් කරා. අපි මේ ගේන ගැසට් වල මේ පනත් වල යම් යම් අඩුපාඩුකම් තිබුණත් ඒවා සියල්ල නොසලකා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත විය යුතුයි කියන මතයේ ඉඳගෙන අපි මේ පනත් සඳහා සහයෝගය දෙනවා කියලා. අර එක්වීමට කරපු සාකච්ඡා වලටත් එයාගේ විරෝධයක් ඒ විදිහට මතු වුණාද? ගම් මට්ටමින්ද? දැන් ඇත්තට මෙහෙම එක්වීමට කියන්නේ ඒක හොඳයි සුදේ ඔබ අහපු ප්‍රශ්නය. එක්වීමට කරපු යෝජනාව කියන්නේ මේ තියෙන්නේ මම අරගෙන ආවා 2015 අගෝස්තු මෙහෙම ගත්තම හරි 2015 අගෝස්තු මාසේ මැතිවරණයට අපි ඉදිරිපත් කරපු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. මේ අනාගතයේ සහතිකයක් සුරක්ෂිත හෙට දිනක්. එතකොට මේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුල අපි මේක හදලා අපි වර්තමාන ගරු ජනාත්මා මෛත්‍රීපාල සිරිසේන මැතිවරණ ගැනීම බාර දුන්නා. එතුමා මේක පිළිගත්තා. බාරගත්තා. ඒ අනුව තමයි අපි මැතිනේ. මේකේ කිසිම තැනක කියලා නැහැ අපි මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයත් සමග ජාතික රජයකට යා යුතු කියලා මේකේ කොහොමද කියලා නැහැ. අපි මේකේ කියලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටනවා කියන එක අපි කියලා. එහෙනම් අපිට මේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අනුව කිසිම තැනක ඉඩක් නැහැ අපිට එක්සත් ජාතික පක්ෂයත් එක්ක හවුල් ආණ්ඩුවකට යන්න. හැබැයි මේ වතාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයට එකතු වෙච්ච පාර්ශවයේ පැත්තෙන් යෝජනාවක් එනකොට අපි දෙකොල්ල එකට එකතුලා කටයුතු කරමු. අපි කැමති එක්සත් ජාතිපක්ෂයේ පරද්දන්න ලැබෙන පළවෙනි තප්පරයේදීම පරාජය කළ යුතුයි. ඒ සඳහා කිසිම ගැටලුවක් නැහැ. හැබැයි අපි එතෙන්දි එකතු වෙන්නේ කාත් එක්කද? එක්සත් ජාතික පක්ෂයත් එක්ක මධ්‍යම රජය කරන්නත් පළාත් ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂිකත් කරන යෝජනාවක් ගෙනව ඒක අර්ථ ශූන්‍යයි. ඒ නිසා අපි කියන්නේ අපි අදත් සූදානම් වහම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙන්න. මේ ආණ්ඩුවෙන් ඉවත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු අපෙන් ගිය 42 එක කණ්ඩායමකට එනවනම් අපිට ඒක පොහොට්ටුවද බුලත් කොලේද අතද පුටුවද ભેදයක් නැහැ. අපිට තියෙන්නේ අපේ පක්ෂය
මේ මැතිවරණ ප්‍රකාශන අනුව මන්ත්‍රීවරු 95 දෙනෙක් ගත්තා අපි. ඒ මන්ත්‍රීවරු 95 දෙනා අද ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්මයාට සුළුතර ආණ්ඩුවක් කරන්න සහයෝගය දෙන එක පිළිබඳවයි අපට ගැටලුව තියෙන්නේ. ඒ නිසායි අද තවදුරටත් මම හිතන්නේ මේක සියල්ල අවසන් වුණාක තවත් යම් යම් ආකාරයේ අදහස් උදහස් හුවමාරු වෙනවා. ඉතින් ඒ තුලින් අපි ඉතා පැහැදිලිව කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකක් විය යුතුයි. හැබැයි වහාම එක්සත් ජාතික පක්ෂෙම විය යුතුයි. අලියත් එක්ක හාදගත් තියෙන තාක්කල් කොළපාට කොඩියේ හෙවණ ලැබෙන තාක්කල් පැහැදිලි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂියක් හැටියට අපට නොහැකි එකට යන ගමනකට යන්න. ඒ නිසා අපි නිල් පාට කොඩියත් අතින් තියාගෙන අපි සූදාන UMP විරෝධී අරගලයකට. ඒකයි මෙතෙන් තියෙන්නේ. දෙන්නතුව මේ සියල්ල කඩල බඳින විනාශ කරලා දාලා නෙවෙයි. ඒක තමයි ඊට. ඊළඟට අපේ මගේ හිතවත් මන්ත්‍රීතුමා චමින්ද මන්ත්‍රීතුමා එතුමගේ පළවෙනි වටේ අදහස් දැක්වීමේදී කිව්වා පිළිතුරක් බලාපොරොත්තු වෙවොත් මම කියපු දේ මම කියන්නේ කිව්වා මම නම් මේ යහපාලන ආණ්ඩුවේ ජාතික ආණ්ඩු සංකල්පයට මම විරුද්ධයි කියලා කිව්වා. පුද්ගලික හැටි විරුද්ධයි. එතකොට මේ තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ මාස 60න් අලුත් රට පංචවිධ ක්‍රියාවලිය එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිවල මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ පක්ෂ නායකයා හැටියට ගරු අගමැතිතුමා ඉදිරිපත් කරේ ජාතික ආණ්ඩුව වෙනවා කියලා. එතන මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන දේවල් නොදැනෙද චමින්ද මන්තුමා මැතිරි ඉදිරිපත් නායකයා කියපු දේද හරි චමින්ද මන්තුමා කියපු දේද හරි කියලා මට ගැටලුවක් මතුවේ. හරි අපි ඔය දේ ඔය විදිහටම වර්තමානයේ ක්‍රියාත්මක වෙනවා නම් අපි එකඟයි. අපි ඔය දේ ඔය පොතට දාලා ඔය විදිහටම යා යුතුයි කියන මතය හිටියා. හැබැයි අද ඒ දීගේ යනකොට තවත් අනියම් සම්බන්ධයක් ඇති කරගන්න හදනවා වෙනත් පාර්ශවයක් එක්ක. අපි ඒකට විරුද්ධයි. ඒ නිසා තමයි අපි කියන්නේ මේ කාරණේ. ඒ වගේ මම අහන ඔබතුමාගේ ඔබතුමාලා එක්කොන්දේශයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම නැවත මහින්ද රාජපක්ෂට ජනාධිපතිතුමා දෙන්නේ කියලා. ඇයි ඒ දුන්න දෙයක් ආයිල්ලන්නේ? ඔබතුමාලා මැතිවරණයකින් එන්න කගමැතිකම අරගෙන මැතිවරණයකින් එන්න ජනාධිපතිකම අරගෙන ඒක ඇසීමයි. ඔබතුමාලා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්ක එක්කොන්දේශයක් තමයි අයින්ලා එන්නේ කියන කාරණේ. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරකම නැවත ඕනි මහින්ද රාජපක්ෂ මහත්මයා නැවත ශ්‍රී ලංකා නිදහස් සභාපතිකම ඕනි කියලා ප්‍රකාශයක් කළා නෑ. අපේ ජනාධිපතිතුම අපි බලා ගන්නම් කිව්වා ඊයේ. මම කැමති නෑ කොහොමවත්. මේ ජනාධිපතිතුම අපි බලා ගන්නම් කිව්වා. මම කැමති නෑ. හරි ආදරේ. මම කැමති නෑ කිසිම තැනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන යම් ගැටලුවක් සම්බන්ධව එක්සත් ජාතික පක්ෂෝ වෙන පක්ෂයක කෙනෙක් සමග තර්කන මම කැමති නෑ. මම සූදානම් නෑ. මොන ප්‍රශ්නයක්වත් මම උත්තර දෙන්නේ නෑ. ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගැන කතා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෙනෙක්. ඒක එක්සත් ජාතික පක්ෂ කෙනෙක් කතා කරන්නේ නයාට අඳුගල වෙන්නල වැඩක් නෑනේ. ඒක කරන්නේ නැහැ මම. ඉතින් ඒ ප්‍රශ්නේ මම උත්තර දෙන්නේ නැහැ. ඊළඟට දැන් මේ මැතිවරණ ක්‍රමයේ මේකේ අඩුපාඩු දැන් මේක මහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් කියලා කිව්වට මේකේ තියෙනවා සුදේව සැබෑ ජනමතයේ නියෝජනය නොවන අවස්ථා. දැන් බලන්න මේකේ තියෙනවා මනාප ක්‍රමයේ තුර කොට්ටාසිර වගේ කියන මන්ත්‍රීවරයෙක් නැත. ඒ නිසා අපි මනාප ක්‍රමයට යා යුතුයි. හැබැයි මේ පනතේ කොතනක හරි තැනක තියෙනවද යම් කොට්ටාසිර මන්ත්‍රීවරයෙක් ඔහු අපේක්ෂක මන්ත්‍රීවරයවට පත් වුණාට පස්සේ එක්කෝ මිය යනවා. එහෙම නැත්නම් තනතුරෙන් ඉල්ලාස් වෙනවා. ඊට පස්සේ ඒ කොට්ටාසේ සඳහා අතුරු මැතිවරණ තියනවා කියලා තියෙනවද? අතුරු මැතිවරණ පැවැත්වෙන්නේ නැහැ. ඒ කොට්ටාසේ සඳහා අර අපේක්ෂක ලැයිස්තුවෙන් කෙනෙක් පත් වෙනවා. එතකොට එතන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්ම වෙන්නේ නැහැ නේ. දැන් හිතන්නකෝ ඒ කියන කොට්ටාසෙක් කියලා මැරිච්චන් ඊ කියන කොට්ටාසෙක් කියලා එතෙන්ට පත් වෙන ලැයිස්තු ඉන්න විදිහට. අපේක්ෂක ලැයිස්තු ඉන්න කෙනෙක්. නැත්නම් අර එහා පැත්තේ මේ නම් කරන ලැයිස්තු ඉන්නේ. එතකොට ඒක ප්‍රජාතන්ත්‍රවාදයක් මෙතන අර බලාපොරොත්තු වෙන ආකාරයේ කොට්ටාසේ ජනතාවගේ නියෝජනයක් එතන ලැබෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ ඒ වගේම ඒ ආකාරයට කටයුතු කරනවා වගේම දැන් තව එකක් තියෙනවා. දැන් පාර්ලිමේන්තුව තුල අද තියෙනවා මහ විපර්යාසයක්. මේ තියෙන විපර්යාසය තමයි ඡන්දෙල පෙරදිච්ච අපේක්ෂක වැඩි ප්‍රමාණයක් අද ආණ්ඩුවේ ඇමතිවරු බවට පත් වෙලා තියෙනවා. ඡන්දෙන් පරාදයි. ඡන්දෙන් පෙරදිච්ච අය ඇමතිවරු හැටියට රජ නියෝජිත හැටියට ඉන්නවා. මහජන නිදහස ඉන්නවා. ඒතොර ඒක ප්‍රජාතන්ත්‍ර කවුද ඒ කණ්ඩායම කියන්නේ? ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෙරදිච්චට ඒ තමුන්නාන්දර ගාණ්ඩු ඇමතිවරුනි. ඒ කියන්නේ පුතෝ නම් වශයෙන් කිව්වොත්? ඒ නම් වශයෙන් කිව්වොත් දැන් මට තියෙන මොකද මේ නම් වශයෙන් කිව්වොත් නම් වශයෙන් කිව්වොත් නේද? නෑ නම් වශයෙන් මට බලව මිතුමගෙන් ඕනේ. මොකද මගේ හැන්නම් 11ක් කියනවා. ඒක ඔබතුමන්ලා දෙදෙනා තීරණය කරගන්න. මේ වෙලාවේ අපිට පුළුවන් නේ නිකන් හරස් ප්‍රශ්නයක් අහන්න. නෑ උඩ අහන්නකෝ SB දිසානායක ඌව පළාතේ අපේ විජේමුනි සොයිසා ඩිලාන් පෙරේරා මහින්ද සමරසිංහ ෆයිසර් මුස්තාපනම් පත් කරපු අන්තිම දවසේ. ඔව් එතකොට ජය කට්ටියක් ඉන්නවනේ. ඒතොර ඒක ප්‍රජාතන්ත්‍රවාදී නෑ කියලා මේ විශේෂම ජනතා විමුක්ති පෙරමුණ බොහෝ අවස්ථාවල ලෝක ඉතිහාසයේ පෙරදිච්ච 11 දෙනෙක්
ඇමතිරු හැටින්නේ එක මරණ මේක කියලා කිව්වා. හැබැයි මේ පනත තුල හැබැයි මේ පනත තුල තියෙනවා. මේ මිනිස්සු අය ඒ මිනිස්සු පරදින මිනිස්සු නෙමෙයි. ඒ මිනිස්සුන්ව පැරද්දුවා සංවිධානය. පැරද්දුවේ මිනිස්සුනේ. ඒ මිනිස්සුන්ව පැරද්දුවා සංවිධානය. මිනිස්සුන් රවුවා. හත පරදින අය නෙමෙයි. හරි. එතකොට දැන් මේ පනත තුල තියෙනවද? මේ පනත තුල තියෙනවද? ලයිස්ට්ුවේ මේ තරම් කරන ලයිස්ට්ුවේ ඉඳලා කෙනෙක් පැරදුනාට පස්සේ ඔහු නැවත පත්කල මන්ත්‍රියට පත් කරන්න බෑ කියලා නෑ. පැරදිචය පත් කරන්න පුළුවන්. ඇයි පැරදිචය පත් කරන්න පුළුවන් නීතිය දාගත්තේ? මේ චන්දර ඉදිරිපත් වෙන සමහර දේශපාලන පක්ෂවලට එකම පළාත් පාලනයතුව දිනන්න බෑ. එකක්වත් දිනන්න බෑ. දිනන්න බිරුව පැරදුනොත් පැරදිචයට මන්ත්‍රීගන් ටිකක් හදාගන්න. මන්ත්‍රීගන් 100ක් 200ක් ලංකාවෙම ගන්න ඕනවට නීතියක් දාගත්තා. පැරදිච්ච අයටත් මන්ත්‍රීවරු හැටේ ලැයිස්තුවෙන් පත් කළ හැක. එහෙනම් දාන්නකො නීතිය. පත් කරන මන්ත්‍රීවරුන ලැයිස්තුවෙන් විතරයි පැරදිච්ච අය හොරව පත් කරන්න දාන්න බෑ කියලා. එහෙම නීතියක් නැහැ නෙමේ. එහෙනම් මේ තුල ප්‍රජාතන්ත්‍රවාදයෙන් නැතිවෙච්ච ප්‍රජාතන්ත්‍රවාදයේ ලබා දීම සඳහා පනතක් නෙවෙයි මේක. මේ තුල තියෙන්නේ සැබෑ ලෙසම තමන් විසින් ගොනු කරගත් එක්කාසු කරගත් බලය ඉහිරියා නොදී එය ආරක්ෂා කර ගැනීම සඳහා ගත්ත කූට උපක්‍රම ටිකකින් යුක්ත පනතක් හැටියට තමයි අපිට මේක හඳුන්වන්න සිද්ධ වෙන්නේ. ඊළඟට දැන් ආණ්ඩුවේ මේ වෙනකොට දැන් ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් එදා පාර්ලිමේන්තුවේ ඡන්දය කල් දාන්න අපි ස්තුතිවන්ත වෙනවා. අනුර කුමාර දිසානායක මන්ත්‍රීමා බොහොම ප්‍රබල ප්‍රහාරයක් සැර කතාවක් පාර්ලිමේන්තුවට කළා. මේ ඡන්දය කල් දාන්න අපි දෙන්නේ නැහැ කියලා. ඒ දෙන්නේ අපි හැමෝටම මේක බලාගමු මහපාරේදි කියලා. හැබැයි දැන් මෙතනදීත් කෙරෙන අදහස් සුදහස් වුණ අපිට පේනවා මේ යහපාන් දැන් අහනවනේ මෛත්‍රී පරිසිරසෙන් ජනාත්වර තිවිච 62 ලක්ෂෙම තියනවද කියලා. පුළුවන් නම් ඡන්ද කරියන් කියලා. ඒතර 62 ලක්ෂයක් තියනවද කියලා අහනකොට ඔය 62 ලක්ෂේ ජනතාවගේ 3 ලක්ෂ 5ක් තියෙනවනේ. 5ක් හරි 10ක් හරි තියෙනවනේ එතන. එතකොට එහෙමනම් මේ කතාවල කියන්නේ මේ ආණ්ඩුවේ සැබෑ කොටස්කාරයෙක් වෙච්ච අයට තමන් හදාගත්ත න්‍යායපත්‍රයෙන් පිටස්තරව මෛත්‍රී පරිසිරසෙන් ගරු ජනාත්මා හෝ අග්‍රාමාත්‍ය ගරු රණවික්‍රමතුමා හෝ රජ හෝ යනකොට සාධාරණ වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව මත කියනවා මෙහෙමයි මේකෙන් පිට මෙහෙම යන්න බෑ කියලා. මොකද මේක ඇත්තරම මේ ආණ්ඩුවේ අපි මම නම් පැහැදිලිව මම ඉතාල පැහැදිලිව මෙන්න මේ ප්‍රතිපත්ති පාසලේ මතම තමයි මන්ත්‍රීදුර නැතුව ගෙදර ගියත් වැඩ කරන්නේ මේ මත. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මේ ආණ්ඩුවේ සැබෑ පාර්ශවකරුවන්ට අද මේ තරමට අත දික් කළා කියන්න පුළුවන්ද මෙහෙමයි කියලා? මේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුව කියන්නේ මේ සියලු දෙනාම එකට එකතුලා හදා සම්මුතියක් තුලින් හදාගත්ත සම්මිශ්‍රණයක් නේ. මේ ආණ්ඩුවේ විපක්ෂයේ හිටියත් කොයි පැත්තේ හිටියත් ආණ්ඩුවේ කොටස්කාරය. ඉතින් ආණ්ඩුවේ කොටස්කාරයන්ට එහෙම සාධාරණ වේදනාවක් ඇතිවීම පිළිබඳව යම් වේදනාවක් තියෙනවා. හොඳයි. බොහොම ස්තුති. විරාමයකට යමු. අවසන් අවස්ථාව ලබා ගන්නවා මේ වටේදී චමින්ද විජේසිරි මන්ත්‍රී පෙර විරාමෙන් පසුව. පළාත් පාලන මැතිවරණ සූදානම සහ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය සාකච්ඡා කරමින් සිටින්නේ දෙවන සංවාදාත්මක වටේ අවසන් අවස්ථාවට චමින්ද විජේසිරි මන්ත්‍රී පෙර සූදානම් බින්න. එතුමාට ප්‍රශ්නයක් නගනවා බින්ගිරියෙන් ලෙස්ලි ඉඳුරුව මහතා. ලෙස්ලි මහතා සුබ සන්ධ්‍යාවක්. ප්‍රශ්නයක්. මේ අවස්ථාව ලබා දුන්නා මගේ පොඩි ප්‍රශ්න දෙකයි තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් අවුරුදු 20ක්ම අපේ එක්සත් ජාතික පක්ෂයේ ඔය චමින්ද මහත්තයලා විරුද්ධ පක්ෂයේ හිටියේ. නමුත් දැන් මේ අවුරුදු දෙකමාරක් වෙනවා දැන් ජයග්‍රහණය කරලා ඔබතුමාලාට ලැබුණු ප්‍රතිඵලය මොකද්ද මේ අවුරුදු දෙකමාරක් තුළ? ඒ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි ලක්ෂ 62ක් අරගෙන ජනාධිපතිකමට පත් කරපු ඔබතුමාලා ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව. දැන් ගරු ජනාධිපතිතුමා කියනවා හැමතැනම 20යි 20 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව පිටවනවා කියලා. ඒකට ඔබතුමාලාගේ ප්‍රතිචාරය මොකක්ද? බොහොම ස්තුති. මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා මගේ ප්‍රශ්න කිරීම පිළිබඳව. ඇත්තටම මේ යහපාලන ආණ්ඩුව නිර්මාණය කරන්න විශාල කැපකිරීම කරපු අපේ නායකයා තුළ අදටත් හෙටටත් තියෙන්නේ මේ රටේ අනාගතය නිර්මාණය කරන්න. ඒසයි ඒ කැපකිරීම එතුමා කරා. අද මේ සමාජයේ තුළ ගත්තම විශේෂම දේශපාලන නායකයන් මනිර නිර්ණායක තුළ පක්ෂේ නායකයා හැටියට කිසි ප්‍රශ්නයක් ඇත්තටම තියෙනවා. සුදේමතුමා මේ කියන්නට ඕන සුදට ඇඳලා රවුල ටිකක් තියලා දරුවෙක් වඩා ගන්න ඒ චරිතය තමයි සමාජයේ හැමදාම නිර්මාණය. බුද්ධියෙන් විමසලා
ප්‍රශ්නයට අවශ්‍ය නිවැරදි පිළිතුර හොයන කණ්ඩායම් තුලක නිසා අපේ අවුරුදු 20ක කැපකිරීමේ ප්‍රතිඵලය මේ යහපාල ආණ්ඩුව තුළත් අපිත් අපේ නායකයත් දකින්නේ ඔබතුමාලාගේ අනාගතයට අවශ්‍ය කරන වැඩපිළිවෙල හදන්න. ජනාධිපතිවරණය නැවත ඉදීමේදී ඒ සඳහා නැවත බලයකට එනවද නැද්ද කියන කාරණේ තුමා අහන ප්‍රශ්නේ උත්තර දෙන්න තියෙන්නේ. මම හිතන්නේ ජනාධිපතිතුමාම යම්කිසි ප්‍රකාශයක් කරලා තියෙනවා එතුමා එයිද නැද්ද කියන කාරණේ. හැබැයි අර පළවෙනි ප්‍රශ්න ඇතුලේ වෙන දෙයක් හැංගිලා තිබ්බනේ. අවුරුදු දෙකහමාර ඇතුලේ මොනවද ලැබුණේ? UNP එකට මොනවද ලැබුණේ වගේ දෙයක් නේද එතුමා අහන්නේ? නෑ, විශේෂයෙන්ම UNP එකට නොලැබුණත් සමාජයේ යම්කිසි ගුණෝ දෙයක් ලැබිලා තියෙනවා. මම අපේ ජනතා විමුක්ති පෙරමුණ අපේ හිතවත් ගරු මන්ත්‍රීතුමා කොමිෂන් සභාවේ ගරු සභාපතිතුමා සහ කාර්යභාරය පිළිබඳ එතුමා ඇගීමක් කරනවා. සා අපි එතනින්ම කියන්නට පුළුවන් අපේ මේ කොමිෂන් සභාව ටික ඇතිවීම තුළ අද නිර්පාක්ෂිකව මේ රටට ලැබෙන්න පුළුවන් ඒ සියලු සේවාවල් සැපෙනවා කියන කාරණ නිසා අපි බලාපොරොත්තු වුණේ ජනවර්ම ලැබුණේ මෙන්න මේ කියන කාරණා සියල්ල සමාජගතයි කියලා මේ 62 ලක්ෂය තුළ විශාල බලාපොරොත්තුව තිබුණේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරලා සුරක්ෂිත කරලා වංචාවෙන් දූෂණය එහාගේ වැඩිපුර නිර්මාණය විය යුතුයි කියන කාරණය. ඇත්තටම අපේ ප්‍රධානමත්තුමා සඳහන් කරා මේ පළාත් පාලන ආයතනයක කාර්යභාරය කරගෙන යන්නේ බොහොම අමාරුයි. කරු ප්‍රධානමත්තුමනි මම හිටපු සභාපතිවරයෙක් නගරාධිපතිවරයෙක් හැටියට මම 2006 ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා හැටියට පත් වෙනකොට අපි ඉතා සීමිත ආදායමක් තිබුණා. නමුත් මේ පනතේ විශාල බලයක් තියෙනවා. විශාල විදායක බලයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ පිරිමියෙක් ගෑණියෙක් කරන්න විතරයි බෑ කියන කාරණේ තමයි තිබුණේ. ඒක ඇත්ත. එදා තිබුණු මේ ග්‍රාමසේක වසම් 35 තුල ලැබිච්ච ආදායම දෙගුණ තෙගුණ කරා. අනපනත් තුල අතුරු ව්‍යවස්ථාපනවල අපිට තියෙනවා ඒ ගමේ ආණ්ඩුව තුල ඒ පනත තුල තිබුණු බලයත් එක්ක විශාල ආදායමේක රාශි කරන වැඩපිළිවෙලක්. ඒක නොමගකට යවපු ඒයින් අයිති විදියට පාවිච්චි කරපු ඒ වැඩපිළිවෙල ගත්ත හුදෙක් සභාපතිවරුන්ගේ වැරදි ක්‍රියාදාමයන් තුල උතුමා පිළිගන්නට ඕනි. නුගත්තත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය ආරම්භ වෙන්නේ ඒ නිසා. මහා විශාල වංචා දූෂණ. විවාහාගයේ වැඩපිළිවෙල. නමුත් අපි ඒක කරේ නැහැ. නිසා තමයි අවුරුදු 9 තුල කෙටි කාලය තුම පාර්ලිමේන්තුව නියෝජනය වෙන්නේ. අපිට මට මතකයි මම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා ඉන්න කාලේ උසාවි දඩ මුද්දර ගාස්තු විතරයි ඒකේ ආදායමක් හිටියේ. ඉන් එහා තිබුණේ නැහැ. නමුත් අපි පුංචි පොළවල් ඇති කරගත්තා. ඒ වගේම විදේශිකයන්ගෙන් ආදායම් උපාදගෙන වැඩපිළිවෙලක් අපේ නිර්මාණය. ඒ වගේම ආදායම් එකතු කරගන්න පුළුවන් හඳුනාගත්ත ස්ථානවලින් අපි අතුරු ආස්ථා නිර්මාණය කළා. උදාහරණයක් ගත්තොත් දැන් මේ අද මේ නාලිකා සියල්ල රට පුරා ව්‍යාප්ත වෙන්නේ විදුලි සංදේශ කුළුණුවලින්. මේ කුළුණ සම්ප්‍රේෂණාගාරයක් හැදුවට පස්සේ ඒකේ මුල් ඉදිකිරීමට විතරයි අය කිරීම කරලා තිබුණේ ඉතින්. නමුත් මම අතුරු ව්‍යවස්ථාවක් පනවලා ඒ අතුරු ව්‍යවස්ථාව සම්මත කරගෙන ඒ කුළුණේ අඩි 100 දක්වා නිශ්චිත ගානකුත් එහාට යන අඩි ගානට වැඩි ගානකුත් අය කළා සභාවට ආදානය කළා. එහෙම මේ ප්‍රාදේශ සභාව ගොඩනගවුවා. අවුරුදු 5ක් තුල විශාල කැපකිරීමක් කරලා ලංකාවේ හොඳම ප්‍රාදේශ සභාවට වතාව 3 වතාවක් ගෙනා. එහෙනම් මම හිතන්නේ මේ සභාපතිවරුන්ට මේ පනත පරිශීලනය තුල කරන්න පුළුවන් වැඩපළක් හඳුනනවා. ඒ විතරක් නෙවෙයි පනත තුල අද මේ මැතිවරණය කරලා කවුද දිනන්නේ කවුද දිනාගන්නේ කියන කාරණයට එහා ගිය විශාල ප්‍රශ්න ගොඩක් පනත අභ්‍යන්තර තුර විසඳන්න ඕනේ. අපි සභාපතිවරු හැටියට අපිට අත දිගාරලා වැඩ කරන්න බැරි ප්‍රමාණයක් සමහර වෙලාවට තියෙනවා. පනත අසීමිත වුණත් 13 ආනුක්‍රම අවස්ථාව තුල පළාත් සභාව තුල විශේෂ අමතිවරයාගේ තියෙන යම් බලපෑම් එක්ක යන්න බෑ. මම හිතනවා මට එකග වෙයි අපේ මහයමතුමා දැන් අපි කාන්තා නියෝජනයේ දාලා තියෙනවා. කාන්තා සමිතියකට පුටුවක් දෙන්න බෑ අපිට. කාන්තා සමිතියකට පුටුවක් දෙන්න බෑ. පුටුවක් දෙනවා නම් විශේෂ පාර්ලිමේන්තුවගේ පූර්ණ මෙතිවර. අන්න එතන ගන්නනේ. ඒතකොට මහමැතිවරයා හිතවත් මහමැතිවරයා දන්න කියන මහමැතිවරයාට ඡන්දේ තියෙන ඡන්දේ දෙනකන් නෑ වෙන පොන්නෝක දෙනවා. අන්න මේක අපි අයින් කරන්න ඕනේ. එහෙම ඒ වගේ වැඩපිළිවෙළක් තියෙන. ඒ වගේම අපි සුබ සාධන කටයුතු වලදී අපිට විශාල සුබ සාධනයකට යන කටයුතු වලට යනවා නම් ඒ සඳහාත් අපි විශේෂ පාර්ලිමේන්තුව ගැන මෙතිය ගන්න ඕනේ. මෙන්න මේවා මම හිතන්නේ විශේෂයෙන්ම විශේෂ පාරමිතුව තවත් අවධානය කරන්නට ඕනි. අපි 50 52 කාන්තා නියෝජනයේ වැදගත්කම අපි දකින්න අදී ඕනෑම කන්තෝරෝ රියාව කාන්තා පිරිසක් කැඩීර. ඔවුන්ගේ තියෙන හැකියාව අපි දේශපාලන වශයෙන් ගන්නකොට ඔවුන් දේශපාලන තියෙන පාතාවනකොට ඔවුන්ට අද වර්තමානයේ තියෙන දේශපාලන රාජකීය විවේචනයේ தත්ත්වයේ යම් මුදවාගත යුතු කියන යෝජනාවක් මම ඉන්නවා.
මම පුංචි මට පුළුවන් අවස්ථාවලදී මම මේ යෝජනා කරා. මේවා පාර්ලිමේන්තුවේ සමහරලාව කියනකොට ඇමතිවරයා මේක නොසලකා හැරියා. ඇමතිවරයා මේක ගණන් ගත්තේ නැහැ. ඇමතිවරයා සමහරලාට මේවා මගහැරියා. ඉතින් ඒ වේදනාව අපිට තියෙනවා. මොකද අපි වැදගත් කියන දේ සමාජයට ගන්න ඕන වැඩපිළිවෙලා. අපි යෝජනා කරා. ඒ වගේම තමයි 2011 ඇමතිවරණය. මේක ඓතිහාසික ඇමතිවරණයක් කියලා මම එදා කිව්වා. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තුන් වතාවක් එනවා පළාත් පාලන ආයතනයක් දිනවා ගන්න. ඒ ඉන්නේ බණ්ඩාර මහනගර සභාව. පෞගේ කාලේ බැලුවොත් පළාත් පාලන ආයතනවල එක්සත් ජාතික පක්ෂයේ හිමලාතිපුර මහනගර සභාව දෙකයි, එකක් කොළඹ මහනගර සභාව, අනිත් එක බණ්ඩාර මහනගර සභාව. ඒ මහනගර සභාව අපි බාර ගන්නකොට මම කියන්න ඕනේ සුදෙමතුම 250,000 සභා ආරමුදුරක් තිබුණේ. 250,000. හැබැයි ඒ 250,000 ආදායම ඒ මහනගර සභා ආඥාපාරත තුල තියෙන බලය පාවිච්චි කරලා ඒකේ අසීමිතව බලය තියෙනවා. ඒක සාමාන්‍යයෙන් සීමිතයි මහ ඇමතිවරයාගේ අනුමැතිය ගන්න තියෙන පුංචි පුංචි කාරණාවල. එනේ වගේ ඒක පාසභා පනතත් නගර සභා පනතත් පොඩ්ඩක් ලිහිල් කරන්නට ඕනේ. ඒ ලිහිල් කිරීම තුළ මම හිතනවා ඉතාම වැදගත් වෙනවා මේ පුංචි ආණ්ඩු තුළ කරන වැඩ පිළිවෙල ගෙනියන්න. එදා තිබුණේ පුංචි ආදායම කෝටි 20ක ආදායමක් උත්පාදනය කරා. හරිත රන් සම්මානය ගත්ත එකම මහනගර සභාවට වැඩ පිළිවෙලක් සිද්ධ කරා. මේ මම කියන්නේ ඇයි සමහරු කියනවා මේක මේ අකර්මන් වෙනවා මේක වැඩක් නැහැ මේක හොඳ නැහැ. නමුත් මම කියනවා මේ පුංචි ආණ්ඩුව තුල අද වර්තමාන ජනාධිපතිතුමා ඉන්නේ කොරියාවේ. එතුමා ගියා ඒ ප්‍රාන්තයේ නගරාධිපතිවරයා හම්බේ. හැබැයි ඒ නගරාධිපතිවරයා ඒ ප්‍රාන්තය තුල තියෙන සියලුම ආදායම් උත්පාදනය කරන වැඩපිළිවෙලක් නිර්මාණය කළා. ලෝකයේ අංක එකේ නගර බවට යන්නට පුළුවන් වැඩපිළිවෙලක් හදලා ලෝක ජපානයේ සිද්ධ වෙනවා. මම හිතනවා අපි මේ මැතිවරණ ක්‍රමයේ හදලා ඒ මැතිවරණ ක්‍රමෙන් කවුරු හෝ ජයග්‍රහණය කරලා ඒකේ සභාපතිවරයා මන්ත්‍රී මණ්ඩලයේ හදනකොට මම විශ්වාස කරනවා ඒ කොන පක්ෂයෙන් ගියත් මොන කණ්ඩායමෙන් ගියත් ඔවුන්ට ඔවුන්ගේ බලය ඇතුව වැඩ කරන්න පුළුවන් වැඩපිළිවෙලක් මේ පනතුරු නිර්මාණය කරන්න. ඒ කිසිසේ නුනොත් මම හිතන්නේ මේකත් මම හිතන ගඟට කැපපු විනිහා සමානව කටයුතුයි කියන මගේ දැඩි විශ්වාසය තියෙනවා. අපේ කාටත් මේකේ ඇඟිල්ල දික්ක කරන්නේ නැතු. මම නම් දකින්නේ ගමේ ජීවත් වෙන ගමින් පත්විච්ච මන්ත්‍රීවරයෙක් හැටියට මේ ප්‍රාදේශ සභා ටික අකර්මණ්‍ය වෙලාද නගර සභා ටික අකර්මණ්‍ය වෙලා වීම තුළ විශාල අඩුපාඩුවක් ලක්වෙනවා. අපි දන්නවා ඊයේ දිනේ දිච්ච සිදුවීම් තුළද මගේ දොරකථන අංකයට ඊයේ එළි වෙනකන් දොරකථන ඇමතු. අනේ නගරාධිපතිතුමා කියලා මට කතා නගරාධිපතිතුමා අපේ ගේ කැල ලබුතුමා නැහැ. ඒ වුන්ට විශ්වාසය තිබුණා. අපි ඉන්න කාලය තුළ අපි අපිට චෙන්සල් මැෂින් එක තිබුණා. බැකෝ යන්ත්‍රය තිබුණා. ගිනිවන යන්ත්‍ර තිබුණා. මේ සියල්ල ඔබතුමා කිව්ව කාරණේම අප එකකයි අපිට පෑ 24 ඒ සේවය කරන්න අවශ්‍ය බැඳියාව සිඳියාව තිබුණා. දැන් මේවා සක්‍රිය නොවන නිසා ඒවා සියල්ල අඩපණ වෙනවා. ඒවා අකර්මණ්‍ය වෙනවා. මම හිතනවා විශේෂයෙන් අපේ අවධානය යොමු කරන්නට ඕනි කාරණේ මේ ජයග්‍රහණය කරනවා කියන කාරණේ පැත්තක තියලා මේ ආයතනයෙන් නිශ්චිත ඵලය ලබා ගන්න පුළුවන් වැඩපිළිවෙළ නිර්මාණය. එහෙම නැවුනොත් ඇත්තටම මේ සභික සංඛ්‍යාව තුළට නිර්මාණය කරලා ඒ සභික සංඛ්‍යාව තුළ ලැබෙන ඒ ගෙවන යම් කිසි මුදල් වලත් අඩුපාඩුවක් තියෙනවා. ඔවුන්ට ඒ පත්වීමෙන් පස්සේ ඔවුන්ට යම් කිසි නිශ්චිත බලයකින් ඉතුරු යන්න ඕනේ. කාටත් අතපාන්නේ නැතුන් කාටත් හිර වෙන්නේ නැතුන් කාගේත් අවශ්‍යතාව වෙනුවට යන වැඩපිළිවෙළ. මම හිතනවා එදා මෙදා තුළ මේ වැඩපිළිවෙළ සිද්ධ වුණා. ඒ අපි නියෝජිතයන් හැටිය නියෝජින කරුවන් යන ඉදිරියේදී එවන් දෙයක් වළකා ගැනීමේ අවශ්‍යතාවය මට පැහැදිලිව තිබුණා. ඉතින් අපි පැහැදිලිව කියනවා. ඒ වගේ මම හිතන්නේ අපේ සොයි සමන්තිතුමා කියනවා එක්සත් ජාතික පක්ෂයේ සහ හවුල් ආණ්ඩුව කියන කාරණේ පිළිබඳව මගේ විරුද්ධතාවය කියලා. අපි ආරම්භයේ තුලම මහා දැඩි පරීක්ෂණයක් කැපකිරීමක් කරා. අද ඔය තමුණාංශ කිව්වා වගේ පරාජය විච්ච සමහර මෙතියමුතුරු විතරක් නෙමෙයි ජයග්‍රහණය කරපු කණ්ඩායමත් හිටියේ නැහැ. මේ 62,00,000 තුල ඡන්ද ගණන බලන්න ගණින්න මේ සඳහා එක්විච්ච විශාල බලවේග සියල්ල බලාපොරොත්තු වුණේ නැවත මේ රටේ අඳුරෝගයක් නිර්මාණය කරන්න නෙවෙයි. ඒ අඳුරින් මුදවා ගන්නා කියන යෝජනාවත් එක්ක තමයි අපි නොහිතූ බලවේගයකින් නිර්මාණය වෙලා තියෙන්නේ. අතන මම හිතුවේ නෑ මහින්ද රාජපක්ෂ රාජපුත්‍රව පරාජය කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් රනිල් ක්‍රමසිංහ නායකතුමා ඇතුළු ඒ කණ්ඩායමේ දුටුවා එතුමා ජනාධිපතිවරණය තවුරුදු දෙකක් තියෙද්දිත් මැතිවරණයට එන බව. ඒකට පෑදිලි සසුදත් හේතුමුණු කාරණේ තමයි විශාල වශයෙන් අද රට උද්ගතලා දෙන මේ ආර්ථික අර්බුදය. ඉතින් එයින් ගොඩනැගිච්ච ඒ වැඩපිළිවෙලේදී 62,00,000 ඡන්ද දීපු එක්සත් ජාතික පක්ෂයේ බහුතරය විශාල බලාපොරොත්තු තිබුණේ අවුරුදු 20ක බලාපොරොත්තු වගේම ඊට එහා ගිය රට ශීඝ්‍රයෙන් දියුණු වෙයි වගේම මේ කියන සාමකාමී මැතිවරණ සහ කොමිෂන් සභාව තුළ නිර්මාණය වෙලා එයින් වැඩපිළිවෙලක් නිර්මාණය වෙයි කියලා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගේ දුන්න විශාල පොරොන්දු රාශියක්
ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් වීම ඒ වගේම තවත් කාරණා රාශියක බලාපොරොත්තු අපි තිබුණා. ඒ බලාපොරොත්තු එකින් එක එකින් එක එකින් එක එකින් එක බිඳිලා යනවා. හදාගත්ත කූඩුවේ විතර දාන්න වෙන කණ්ඩායම් ආවා. අපි ඒකට විරුද්ධුනේ නේ. ඒ කියන්නේ ඔබ නොකිය කියන්නේ නැවත අඳුරු යුගයකට යන්න උත්සාහ කරනවා වගේ කාරණයක්ද? සමහර වෙලාවට එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් කියන මතයේ තියෙන අපි රටේ බහුතරයේ බලාපොරොත්තුනේ අඳුරු යුගයෙන් ඈත් කරන්නයි කියලා ඒ කණ්ඩායම් ගෙදරේ. නැවත ඒ කණ්ඩායමත් එක්ක දීගගෙන ඒකාබද්ධ වීමෙන් යම් කිසි ගිවිසුමකට යනවනම් අපිට පැහැදිලිව හිතන්න වෙනවා ඒ යුගයේ තමයි මේ නිර්වාණය වෙන්නේ. ඒ කණ්ඩායම එකතු වෙන නිසා පමණ දේ වෙන තත්යක් මතුවලා තියෙනවා. ඔබේ පක්ෂය තුල යම් යම් කාරණාත් එක්ක හේතුලා තියෙනවා කියලා රටේ මතයක් මතුවුනේ නැහැ. අපේ පක්ෂයේත් අපිත් කියන්නේ නැහැ 100%ක් අපි නිවැරදියි කියන කාරණේ. අපේ පක්ෂයේ සමහර වෙලාවට යම් තනතුරු වරප්‍රසාද වරමාන සඳහා වැඩ පිළිවෙල සිද්ධ වෙන කණ්ඩායම් ඇති. ඕක අද අද මේ 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 යුගයේ නෙමෙයි ඉතිහාසයේ දිහා බැලුවත් එවන් වූ වැඩ පිළිවෙල යම් යම් කණ්ඩායම් ඉන්නවා. අපි ඒ කණ්ඩායම් වලට නිර්භයව කියනවා. මොකද පසුපෙලේ මන්ත්‍රීවරයෙක් හැටියට ඒ වගේම දේශපාලන වශයෙන් කාගවත් අතකොළුණු වෙච්ච මන්ත්‍රීවරයෙක් අපි උන්ගේ බලාපොරොත්තු තියෙනවනම් ඒවත් අපි පිරිසුදු කරගන්නවා. අද අපිට අවශ්‍යයි විශේෂයෙන්ම රටේ අනාගතයේ ගොඩනගන අවශ්‍ය වැඩ පිළිවෙල. අපි දැක්කා, අපි දන්නවා, අපි අපි මූණ දුන්නා ඒ යුගයන් තුළ විශාල මූල්‍ය අර්බුදයන් වගේම අසංවර්ධන වෙච්ච හේතු නිසා අද වර්තමාන සමාජයේ විදින මහා විශාල දුක් ගැහැට. ඒක ඒක මුදවා ගැනීම අයිතිය අපේ ජනතාව ලබා දෙන්න. ඒ නොවුණු නිසා විශේෂයෙන්ම අපි අපි බලාපොරොත්තු වෙන්නේ එක්කෝ එකතු වීමක් හෝ එහෙම නැත්නම් වෙන්වීමක් හෝ කරලා මේ මා කලින් සඳහන් කර විශාල කාර්යභාරය ජනතාවට කරන්න පුළුවන් ඒ පළාත් පාලන ආයතන සක්‍රිය කරනකොට. ඒ සක්‍රිය කරන්න නම් මැතිවරණය තුලම නෙමෙයි පනත තුල තියෙන අභ්‍යන්තර තුල විශාල දේවල් සංශෝධනය කරන්නට ඕනි. කාන්තා නියෝජනේ ඔවුන් එනවා, ඔවුන් ඇවිල්ලා පුටුවේ ඉඳගෙන ගෙදර යන තත්ත්වයේපත් නොවන ඔවුන්ටත් අත දිගහැරලා තමන්ගේ කාන්තාවන්ට තමන්ගේ අවශ්‍යතා නිශ්චිත කරන පුළුවන් වැඩපුළක් නිර්මාණය වෙති. ඒ සඳහා යෝජනා මාලාවක් තියෙන යෝජනා ඉදිරියේ ක්‍රියාත්මක වෙවි කියන විශ්වාසය මා සතුටුයි. බොහොම සුති විරාමයකට යනවා. විරාමයෙන් පසු අවසන් වටේ දික්මට මුණ ගැහෙමු. පළත් පාලන මැතිවරණ සූදානම සහ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය අද සාකච්ඡාවේ අවසාන වටේට අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ ලලිත ජාතික මන්ත්‍රීතුමනි අවසාන විනාඩි 5 තුමත් ලබා දෙනවා මතුවූ කාරණා සමග. හොඳයි සුදේව, මේ මැතිවරණ ක්‍රමය පිළිබඳව මේ අලුත් ක්‍රමයක් හඳුන්වා දෙනකොට ආණ්ඩුවත් මැතිවරණ කොමිසමත් කරන්න ඕන කාර්යභාරයක් තිබෙනවා. එය රටේ සිද්ධ වුණේ නැහැ. දැන් මේ සමානුපාතික ක්‍රමය 1977න් පස්සේ අපේ රටේ කරලියට එන්නේ, සජ්ජාතික පක්ෂය එක හඳුන්වා දෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තිබෙන ආදරයට හෝ රට ආදරයට නෙවෙයි. 47 ඉඳන් 1977 දක්වා ගත්ත මහමැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ පරාජය වෙන්නේ දෙවැන්ද පරාජයක් ලබන්නේ 1956 සහ 70. 56 එක්සත් ජාතික පක්ෂය ආසන 8ට බහිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 51ක් ගන්නවා. ආසන 8ට බහින UNP එක මුළු ඡන්ද ප්‍රමාණයෙන් රටේ 29%ක් 28%ක් ගන්නවා. ආසන 52ක් තියෙන ශ්‍රී ලංකාවේ ගන්නේ 39%යි. 70 මැතිවරණයේදී UNP එක ආසන 17ට බහිනකොට AI ගන්නවා 138ක්, ආසන 91ක් අරගෙන 3/2 ආණ්ඩුවක් හදන සමගි පෙරමුණ ගන්නේ 136යි. හරිද? ඉතින් මෙන්න මේ විකෘතිය නිසා තමයි එක්සත් ජාතික පක්ෂේ නායකයා ජේ.ආර්. ජයසුමහත්තයා කල්පනා කරේ UNP එකේ ගන්න ඡන්ද ප්‍රමාණයට හැමදාම පාර්ලිමේන්තුවේ ආසන ගණනක් වෙන් වෙන මැතිවරණ ක්‍රමයක් හදන්න. ඒ නිසා සමානුපාතිකය ගෙනාවා. අපේ රටේ සමානුපාතිකයෙන් පමණක් තියපු එකම එක ඡන්දය තමයි 1981 සංවර්ධන සභා ඡන්දේ. ඒකේ කොට්ටාස නැහැ, ඒකේ මනාප නැහැ, පක්ෂයට ඡන්ද දෙනවා. ඊට පස්සේ 1 2 3 4 කියන පිළිවෙලට ඒ පක්ෂයට ලැබෙන මන්ත්‍රීවරු දූර ප්‍රමාණය අනුව පක්ෂ ලේකම්වරයා විසින් මන්ත්‍රීවරුපත් කරනවා. ඒ අනුව සංවර්ධන සභාවට අපේ 13 දෙනෙක් පත් වුණා. හැබැයි මේ ක්‍රමේ යනකොට ඉස්සරහට යනකොට ප්‍රශ්නයක් ආවා. ලයිස්තුවේ පල්ලෙහා ඉන්නයි ඡන්දෙට වැඩ කරන්නේ. ඇයි පත් වෙන්නේ නැහැනේ? ඒකට තමයි සමානුපාතිකය සහ මනාපය ගෙනාවේ. ඒක සමානුපාතික සහ මනාප ක්‍රමය තමයි මේ තා කාලයක් තිබ්බේ. දැන් ප්‍රශ්නේ තිබෙන්නේ මේ සමානුපාතිකර නෙමෙයි විවේචනේ තිබෙන්නේ මනාප ක්‍රමයට. ඒ නිසා දැන් හදලා තියෙන ක්‍රමයක් සමානුපාතික කොට්ටාස ක්‍රමය. සම මේක ගත්තොත් එහෙම කොට්ටාස ක්‍රමයට වඩා ඉදිරි පියවරක් ජනමතයේ නිරූපණය වෙනවා, සමානුපාතිකයේ පදනම ආරක්ෂා වෙනවා. අර මනාපොලින්තර කොට්ටාසට මන්ත්‍රීවරයෙක් ලැබෙන සමානුපාතික කොට්ටාස ක්‍රමයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි පක්ෂයක් හැට කල්පනා කරනවා ඒ ක්‍රමය ආරක්ෂා කරගන්න ඕනේ. ඒ නිසා අපි ඒ වෙනුවෙන්
පෙනී දිනවා. ඊළඟට ගත්තොත් එහෙම දැන් කොමාරි අපිත් මැදිහත් වෙලා දැන් අපි හිතනවා මැතිවරණ කොමිසම විසින් රට පුරා එකවර ඡන්දය පැවැත්වීමට දින නියම කරයි කියලා. එනමුත් දැන් රටේ ජනතාවට අවස්ථාවක් ලැබෙනවා තමන්ගේ කොට්ටාසය නියෝජනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඡන්ද දායකයාට ගරුත්වයක් සහිතව තමන්ගේ මන්ත්‍රීවරයා කියලා හඳුන්වන්න පුළුවන් කෙනෙක් පත් කරගන්නට ඔබට අවස්ථාවක් ලැබෙනවා. එතකොට මේ ඔබේ ග්‍රාමසේවක වසමේ ඔබේ ගමේ දන්න කෙනෙක් තමයි මේ දැන් ඡන්දෙ ඉදිරිපත් වෙන්නේ. ඔබ කැමතිනම් මේ රට දූෂණයෙන් තොර රටක් බවට පත් කරන්න. ඔබ කැමතිනම් මේ රට ගොඩනගන්නට ඔබට අවස්ථාවක් ලැබෙනවා තව මාස දෙකක් ඇතුළතදී මේක ගම් මට්ටමින් ආරම්භ කරන්නට. ඔබ හැමදාම දැන් අපි ගිහිල්ලා බැලුවොත් එමේ ලියේ දේශපාලඥයන්ට බැන බැන ඉන්නවා. දේශපාලඥයෝ හොරකම් කරනවා, නාස්ති කරනවා, ඔබේ බදු මුදල් විනාශ කරනවා, ඔබ වෙනුවෙන් යමක් කරන්නේ නැහැ, අධ්‍යාපන සෞඛ්‍ය දින වීදම් කරලා නාස්ති කරනවා. ඒ නිසා දැන් ඔන්න ඔබට අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ඔබගේ බදු මුදල්, ඔබගේ අස්පනා පිට මේ බදු මුදල් පෙරලා ජනතා සේවයට යොදවන දූෂණයෙන් වංචාවෙන් තොර බලයක් ලබා දෙන අවස්ථාවක් ලැබිලා තියෙන නිසා අපි ඔබට ආරාධනා කරනවා ඔබේ කොට්ටාසය, ඔබේ ගම ගොඩනැගීමට හැකියාවක් තිබෙන දූෂණයෙන් වංචාවෙන් තොර අපේක්ෂකයෙක් ඔබේ මන්ත්‍රීවරයා බවට පත් කළා ගරුත්වයක් සහිත ඔබ ජීවත් වෙන අවුරුදු 4ක් මෙන්න අපේ මන්ත්‍රීවරයා කියලා කියන්නේ. මේක අපි ගම් මට්ටමින් පටන් ගත්තොත් ඊළඟ පළාත් සභා ඡන්දෙට, ඊළඟ පාර්ලිමේන්තු ඡන්දයේදී මේ රට වෙනස් කරන්න ක්‍රමයකට යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ අවස්ථාව තිබෙන්නේ ඔබේ අතේ. අපි දේශපාලන පක්ෂ බහුතරයක් එකතු වෙලා දැන් ඉතා දැඩි මැදිහත් වීමක් කරලා මේ ඡන්ද කල් දැමීමේ කුමන්ත්‍රණය පරාජය කරලා ඔබට ඡන්දයක් අරගෙන දීලා තිබෙනවා. ඒ ඡන්දයේ ප්‍රතිඵලය අපි මහන්සි වුණා වගේම ප්‍රතිඵලය ලබා ගැනීම ඔබට බාර. ඒ නිසා ඒ අනුව මේ දූෂණයෙන් වංචාවෙන් තොර රට ගොඩනැගීමේ ක්‍රියාවලිය මේ පළාත් පාලන ඡන්දෙදී ආරම්භ කරන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා. ස්තුතියි මහමෙතුමනි උතුමාට අවස්ථාව. අර පළමුවෙදීම අපේ නලින්ද මන්තුමා ප්‍රශ්නයක් මතු කරා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ඒකාබද්ධ විපක්ෂයයි එකතු වීම සම්බන්ධයෙන්. මට ප්‍රශ්නයක් නැහැ. නෑ, ඔබතුමා ඒ මතු කරා. ඒ පැහැදිලිව කියන්න ඕනේ එතනදී ජනාධිපතිතුමා පොදු අපේක්ෂක හැටියට ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම නොගන්න නොගෙන මේ පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රජයට කොසක් එකතු කරේ නැත්තම් එතුමා තනියෙන් ජනාධිපතිව හැටියට හිටියා නම් එහෙනම් එක්සත් ජාතික පක්ෂය එතුමව ගෙනලා විත්තියට හේතු කරගන්නවා. සුදේව අපේ කණ්ඩායමක් මන්ත්‍රු 40ක් 40 ගානක් එකතු වෙච්ච නිසා තමයි අද ජනාධිපතිතුමාගේ පැත්ත ශක්තිමත් වෙලා තියෙන්නේ. අද මේ රටේ පෞගේ කාල සීමාවේ මේ රජයේ සිද්ධ වෙච්ච දේවල් වලට යම් බලපෑමක් ඇති කරන්න පුළුවන් උනේ. දැන් අපි ගත්තොත් උදාහරණයක් ඇරෙයිද ආසන්න වශයෙන් බැඳුම් කර සිද්ධියට හරි ජනාධිපති කොමිසම පත් කරන්න පුළුවන්කම ලැබුණේ එතුමාට ඒ ශක්තිය තිබුණ නිසා. ඒ නිසා අනිත් එක එතුමා එදා පොදු අපේක්ෂකයා වුණාට එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරපු කෙනෙක්. එතුමා ඒ පක්ෂයේ නායකත්වයක් අපේක්ෂා කරපු කෙනෙක්. ඒක ඇති වරදක් නෙමෙයි. ඒ නිසා අද එතුමා ඉන්නේකම මේ රජයටත් මේ රටේ ජනතාවටත් විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයට පවා මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට පවා ඒක ශක්තියක්. ජනතාවට එතුමා වගේ කෙනෙක් නායක හැටියට ඉන්න එක පුදු අපේ පක්ෂේ වුණත් එතුමා නායකත්වයේ ඉන්න එක ගැන ඒක ඉතා වැදගත් කරනවා. ඒ වගේම අපේ මගේ මිත්‍ර අපේ රංජිත් මන්තුමා කිව්වා මේ හවුල් ආණ්ඩුවට එතුමාලගේ එකඟතාවයක් තිබුණේ නැහැ මැතිවරණයේදී කියලා. මැතිවරණයේදී නොවුණත් අපි දැක්කා පාර්ලිමේන්තු මැතිවරණය පුරාම මේ වර්තමාන අගමැතිතුමා කිව්වේ මේ මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරන විදිහ තමයි එතුමා කතා කරේ. එතකොට දැන් ජනාධිපතිතුමා මේ ආණ්ඩුවට එකතු වෙන්න ඉස්සෙල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පැහැදිලිව කිව්වා අපිට මේ ආණ්ඩුවක් හදන්න ඕනේ. ඒකට අපේ යම් නියෝජනයක් දෙන්න ඕනේ කියලා. මම දන්නේ මම එතුමන්ට ඇඟිලි දික් කරනවා නෙමෙයි. මම දන්න දේ මම කියන්නේ. මම දන්නේ දේ තමයි එතනදී වෙල්ගම මන්තුමා තමයි කිව්වේ අපිට එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩුවකට එන්න බෑ කියලා. ඒ නිසා යම් කණ්ඩායමක් අපෙන් විපක්ෂය කැටිට පෙනී සිටින්න ජනාධිපතිතුමාගෙන් අවසර ඉල්ලලා ඒ දේ සිද්ධ වුණා. ඉතින් ඒක එහෙම නැතුව මේක ජනාධිපතිතුමා තනුවෙන් ගත්ත තීන්දුවක් නෙමෙයි.
පාක්ෂිකයන් පාක්ෂයෙන් පත්වෙච්ච මන්ත්‍රු දැනුවත් කරලා ගත්ත තීන්දුව. අනිත් එක දැන් මේ මම දකින දෙයක් තමයි මේ පාර්ලිමේන්තුවේ බොහෝ විට මොකද මම පළාතේ මහමැතිවරයාට කටයුතු කරනකොට විශේෂයෙන්ම සුපිරි ඇමතිවරයෙක් හදන්න ගිය වෙලාව සා ආසන්න වශයෙන් 20 වෙනි සංශෝධනය ආ වෙලාවේදී අපිට ඒවා ඍජුවම බලපාව නිසා එවැනි කාරණා අපිට ඍජුව බලපෑව නිසා අපි ඒ පිළිබඳ උනන්දු වුණා. ඒ නිසා අපිට පුළුවන් වුණා 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවයේගේ අපේක්ෂාවන් ඉෂ්ට නොවෙන්න කටයුතු කරන්න අපිට පුළුවන්කම ලැබුණා. අපි මැදිහත් වුණා ඒකට. පළාත් සභාවක් හැටියට, නියම පළාත් සභාවක් හැටියට අපි මේ පිළිබඳ අධ්‍යයනය කළා අපිට. ඒ වගේම සුපිරි ඇමතිවරයෙක් හදන්න ගිය වෙලාවේදී අපිට අපි එතෙන්දිත් අපි මැදිහත් වුණා. මදන මාධ්‍යවල ගියා. අපි ගිහිලා අගමැතිතුමාට අපි පැහැදිලි කරලා කිව්වා මේ සුපිරි ඇමති කෙනෙක් හැදුනහම මේ මහමැතිවරුන්ට පළාත් සභාවට මොනවද වෙන්නේ කියන අපි පැහැදිලි කරා. ඒ නිසා අපිට පුළුවන්කමක් ලැබුණා එවැනි පනතක් ආපසට හරවන්න අපිට පුළුවන්කමක් ලැබුණා මහමැතිවරු හැටියට අපිට. එතකොට දැන් මේ අතුරුදහන් වීමේ පනතේ ඉඳන් පෞගිය මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච තොරතුරු දැන ගැනීම ආදී මේ පනත්වලදී යම් යම් දේවල් මේ රටට නොගැලපෙන දේවල් ඒකට ඇතුල් වෙලා තිබුණා. ජාත්‍යන්තර ඌමනාවන් ඇතුළත් වෙලා තිබුණා. හැබැයි ඒවා නැති කරන්න පුළුවන්කම ලැබුණේ ජනාධිපතිතුමෙක් හිටපු නිසා සහ එතුමා පොදු අපේක්ෂකයෙක් වීමත් ඒ වගේම එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් වීමත් ඒ වගේම ඊටත් වඩා එහා ගිය රටට වග කියන වග කියුතු ජනාධිපති කෙනෙක් හිටපු නිසා සමහරක් වෙලාවට ඒවා විදේශීය බලපෑම් මත ආපු යෝජනා ඉවත් කරගන්න සිද්ධ වුණා. අවසන් කරමු. ඉතින් මම දන්නවා දැන් එතනදී ගත්තොත් ආසන වශයෙන් තොරතුරු දැනගැනීම පැනතේදී ජනතා විමුක්ති පෙරමුණට යම් සංශෝධනයක් ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. අවාසනාවකට අපේ ඒකාබද්ධ විපක්ෂයේ අයට ඒ කරුණු අවබෝධ ජනාධිපතිතුමාගේ කාර්යභාරය පිළිබඳ අවබෝධයක් නොතිබුච්ච නිසා සමහරක් වෙලාවට ඒගොල්ලන්ගේ තිබ්බ අදහස් සහ යෝජනායකට අතුලත් කරගන්න හම්බුනේ නැහැ. ඒ නිසා මම කියන්නේ විශේෂයෙන්ම මම පළාත් සභාව නියෝජනය කරන කෙනෙක් මම මේ තුන්දෙනාට චෝදනා කරන්නේ නැහැ. මේ තුන්දෙනාම මගේ සහෝදරයෝ වගේ තුන්දෙනෙක්. මම ඕගලන්ට මම ඔබතුමාලට යෝජනා කරන්නේ මේ දැන් මේ ප්‍රාදේශීය සභාවේ පනතේ තියෙන ඇතුළත් වෙලා තියෙන කාරණා മന്ത്രി සභික සංඛ්‍යාව ආදී කාරණා සම්බන්ධයෙන් ගත්තත් මේක ෆයිස මුස්තාපාටවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් චෝදනා කරන්න තනියෙන් විතරක් කරන්න බෑ. මෙතන යම් දෙයක් අඩුපාඩු වුණා නම් පාර්ලිමේන්තුවේ නියෝජනය කරන සෑම දෙනාම මේකට වත් කියන්නේ. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමාට අවස්ථාව දී ස්තුති මන්ත්‍රීතුමාට. බොහොම ස්තුතියි සුදේව. අවසන් වටේදී මම ඇත්තටම අද අපි මෙයාගේ වැඩසටහන් වලට සති එකට දෙහෙට සැරයක් සහභාගී වෙනවා. අද මම සතුටු වෙනවා අපි සහභාගී වෙච්ච හතර දෙනා අතින්ම අදාළ මාතෘකාවටම කතා කරයි කියලා. වෙලාවට හුඟක් වෙලාවට පිටපණිනවා. ඊළාට බොහොම ഘോഷා කිරීම වලින් තොරව මේ සාකච්ඡාවට සහභාගී වෙන්න ලැබීම ඇත්තටම සතුටු වෙනවා. ඒක හොඳයි. මාතෘකාවටම අපි කවුරුත් කතා කරා බොහොම හිතවත් සහෝදරත්වයෙන්. දැන් ප්‍රාදේශ සභා පළාත් පාලන මැතිවරණය සඳහා දිනවකවානු නියම වෙලා තිබෙනවා. හැබැයි එහි යම් යම් දෝෂ අඩුපාඩු තිබෙනවා නම් ඒ පසුගිය රජයටත් රජයේ ක්‍රියාකාරීත්වෙත් එක්ක සිද්ධ වෙච්ච දේවල් යන වගේ අදහසක අදහස් උදහස් මෙතන වමාරු වුණා. හැබැයි දැන් මේ වෙනකොට සබරගමු පළාත් සභාවත් උතුරු මැද සහ නැගෙනහිර පළාත් සභා තුන දැන් විසිරුණා හැරලා තියෙනවා. මෙන්න මෙතෙන්දී රජ ඉතාම උපක්‍රමශීලිය ක්‍රියාකලයේ නැද්ද යෝජිත පළාත් සභා මැතිවරණය කල් දැමීම සඳහා 50 කියක් පාර්ලිමේන්තුවට ගෙනාවද දැන් මේ වෙනකොට උත්සාහ කරලා තියෙනවා පළාත් පාලන මැතිවරණය පළාත් සභා මැතිවරණය සම්පූර්ණ එක පිට තියන්න ඕන කියලා. එහෙම කියලා දැන් අර මම කිව්ව පළාත් තුනේ ඡන්දය කල් දාලා තියෙනවා. එතකොට දැන් අපේ ප්‍රශ්නේ වෙලා අපේ චමින්ද මන්ත්‍රීවරයා නියෝජනය කරන ඌව පළාතේ පළාත් සභා ඡන්දේ පැවැත්වෙන 2019 මම දන්න විදිහට අගෝස්තු මාසයේ වගේ වෙනවා. ඒතොර 2019 අගෝස්තු මාසයේ විසිරවාගෙන තියෙන පළාත් සභාවක ඒ අය කැමැතිද? මම දන්නේ නැහැ කැමැතිද? කැමැති වෙයිද? මේ අවුරුදු මාර්තු මාසයේ වෙනකොට විසිරවාගෙන අවුරුදුත් මාස ගණක් තියෙද්දි කැමැති වෙයිද? එතකොට එහෙම වුණොත් ඒ ඉතුරු කරලා මේ ටික තියනවා. මොකද්ද මේ ගැටලුව? මේක තියෙන එකම ගැටලුව ඡන්දයකට මුහුණ දෙන්න රජයට තියෙන නොහැකියාව. ඊළඟට දැන් මේ පළාත් සභා ටික විසිරවල හැරලා
ආයි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණා ඒක මේසගත කරලා තිබුණා සභාගත කරලා තිබුණා පළාත් සභා ටික විසිරෝණ තියෙන අතරේ දූරධාරීන් නැවත පත් කිරීමේ හැකියාව හැබැයි ඒකට ශ්‍රේෂ්ඨ අධිකරණ මණ්ඩල ගියා පාර්ලිමේන්තුව ඉදිරිපත් නොකර පනත අකුල ගත්තා එතකොට මෙන්න මේ ආකාරය ඉතාම කූට වංචනික ආකාරයට පළාත් සභා ටික විසිරෝලා හරිනවා තමන් ඇතේ අද පළාත් පාලන ආයතන විසිරෝලා හැර මොකද වෙලා තියෙන්නේ පළාත් පාලන ආයතන විසිරෝලා හැරලා තියෙනවා හැබැයි ඒ පළාතේ ඉන්න රජයේ ආණ්ඩුවේ දේශපාලන බලධාරීන් විසින් පළාත් සභාව හරහා දැන් සබරගම පළාත මම නියෝජනය කරන සබරගම පළාත් සභාව ගත්තොත් පළාත් සභාවක් නැහැ ප්‍රාදේශ සභාවක් නැහැ මහනගර සභාවක් නැහැ හැබැයි ආණ්ඩුවට වග කියන දේශපාලනඥයින් ඇවිල්ලා මාසෙවසරයක් දිස්ත්‍රික් ලේකම් එක එකට එකතු වෙලා අර තියෙන මුදල් හදල් ටික ඒ සභාවලට තමන්ගේ ඉදිරි අනාගත මැතිවරණ දේශපාලන බල ව්‍යාප්තිය සඳහා ඒ මුදල් හදල් ටික වෙන් කරගන්නවා. ඒතර ඒ වෙන් කර ගැනීම තුල මේ ආයතන අකර්මණ්‍ය කිරීම තුලින් රජයේ බලාපොරොත්තු අයිතිවාසියක් අරගෙන නැද්ද? ඒතර දැන් පළාත් සභාවේ මැතිවරණ යම්මාකෙන මාර්තු මාසෙ මන් දන්නේ නැහැ පවත්. තව සීමා නීතිමය කොට්ටාස පවත්වන අතර හිතලවත් නැහැ. ඒක මහා අවුලක්. ඒ කොට්ටාස කැඩීම. ඒතර ඒ தත්ත්වය තුල පළාත් පාලන මැතිවරණ අනන්තය දක්වා කල් දානවා ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයත් කොට්ටාස කමිටුවේ ගේන්න ඕන කියලා යෝජනා කරනකොට පාර්ලිමේන්තු මැතිවරණයත් එතනින් ඔබට එහා පැත්තට ගෙනියන්න පුළුවන් වෙයිද මෙන්න මේ ප්‍රශ්න දිහා අපි හරියට අවධානය යොමු කරලා බලනකොට අපට හිතෙන්නේ ආණ්ඩුවට මැතිවරණ සඳහා මූණ දීමට බයක් තියෙනවා ඒ සඳහා වැඩපිළිවෙලක් නැහැ ඒක තමයි අර ප්‍රශ්න කරපු අපේ චමින්ද මන්තුමාගෙන් ඇහුවා පාක්ෂිකයෙක් වෙන්න ඕනි ඒ ආපු ඉදිරිය මට තේරෙන එතුම ඇහුවා එක්සත් ජාතික පක්ෂය පාක්ෂයට බලාපොරොත්තු දෙයි අවුරුදු 20ක් කියලා දැන් සිද්ධ වෙලා තියෙද්දි අපි තාන්නේ එක්සත් ජාතික පක්ෂෙන් ඒකයි අවුරුදු 20ක් හිටියා අවුරුදු 20ක් විපක්ෂේ හිටියා විපක්ෂේල අඩුම තරමේ තමන්ගේ පාක්ෂිකයාගේ ප්‍රශ්න වලට නෙමෙයි වැඩි කාලයක් අපේ ආණ්ඩු කාලේ බලයේ තිබුණේ පළාත් පාලන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේට එතකොට අර කාලයක් ගමේ එක්සත් ජාතික පක්ෂයට කැපෙලා වැඩ කරලා ඒ වෙනුවෙන් දරදිය ඇද්ද බර ඇද්ද මිනිස්සුන්ට අද ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරයෙක් බවට පත් වීම තියෙන අවස්ථාවත් අවුරුදු 2යි මාස 9කින් තමුන්නගේ රජයේ යටතේ අහිමි කිරීමක් කරලා නැද්ද ඒ නිසා තමන්ගේ ප්‍රශ්නවලු විසමක්ත බා නියම මහජන නියෝජිතෙක් හැටියට පත් වෙන තැන අයිතියටත් මේ ආණ්ඩුව අලගු තියලා තියෙන මෙන්න මේ தத்துவය තුළ අපිට ඉතා පැහැදිලිව යෝජනා කරන රජය බරපතල ආකාරයේ දැවැන්ත ආර්ථික සමාජ දේශපාලනික අර්බුදයක ගිල්ල තියෙනවා ප්‍රශ්නවල විසඳුම් දී ගන්න බැරි தத்துவය තුළ විශේෂයෙන්ම 20 අවුරුද්දක් විපක්ෂයේ හිටපු රටේ ප්‍රධානතම විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂ පාක්ෂික ගම්මට්ටමේ බරපතල ආකාරයේ කඩාවැටීමක් බලාපොරොත්තුේ සිද්ධ නොවිච්ච හින්දා ඒ தத்துவය තුළ අපි ඉල්ලීමක් කරන්නේ අපි රටට කියන්නේ බොහොම අමාරුවෙන් සියලු දේශපාලන බලවේග ආණ්ඩු විරෝධී සා ආණ්ඩු ඇතුළේ ඉන්න කණ්ඩායම එකට එක කරපු ලොකු අරගලයක ප්‍රතිඵලයක් හැටියට පළාත් පාලන මැතිවරණ අකමැත්තෙක් නම් ආණ්ඩුවට දෙන්න සිද්ධ වෙලා තියෙනවා මේ ලබාගත් මැතිවරණ උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්න අර බැඳුම් කර හොරකම් වැනි හොරකම් මරා රටට දීපු නරක ආදර්ශ තුරන් කරලා දාලා රටේ ජනමතයේ සැබෑ ලෙස පිළිඹුෙන්න නම් මේ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ ඔබ ಉಪಯೋಗ කරන්න ඒ පැහැදිලිවම ආණ්ඩු විරෝධී ඡන්දයක් සැබෑ ආණ්ඩු විරෝධී ඡන්දයක් බවට පත් කරගන්න තව නාමජන දුන්නෙත් නේ අපි බලාපොරොත්තු ඉදිරි කාලදී මේ රටේ ප්‍රබුද්ධ ජනතාව තමන්ගේ ඡන්දේ ආණ්ඩු විරෝධී ඡන්දයක් කියලා පාවිච්චි කරයි කියලා අපි බලමු. බොහොම ස්තුතියි චමිද විජේසර මහත්තුමනි. අතන විශ්වවිද්‍යාලයෙන් තියෙන අපේ සොයිසම් මන්ත්‍රීතුමා එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පාක්ෂිකයන් පිළිබඳව අපිටත් තව උනන්දුවෙන් 20 වසරක නොලැබිච්ච දේවල් පිළිබඳව කතා කිරීම පිළිබඳව ඇත්තටම මම හිතනවා අපි අපේ බඩගෝස්තරවාදී දේශපාලනය නෙමෙයි පක්ෂය පාක්ෂිකයා කියන කාරණේ නෙමෙයි සමස්ත රටේ ජනතාවට අවශ්‍ය කරන අනාගතය නිර්මාණය කිරීමට වේශවිදන පක්ෂයක නායකයෙක් අපි සතු වෙ ඉන්නෝ. ඔහු තුළ තියෙන මේ දැක්ම පිළිබඳව අපි කතා කළ යුතු නැහැ. ඉදිරි අද දිනේදී එතුමා පැහැදිලිවම මේ බැඳුම් කර කොමිසම තුළ එතුමා නිර්භයව ගිහිල්ලා උත්තර දීලා එතුමාම ඇති කරගත් ආණ්ඩුව තුළ එතුමාම නිර්මාණය කර කොමිසම තුළට යන්න පුළුවන් තත්ත්වය යහපාලනයේ කමද කියන කාරණය සමාජගත කරා. ඒ නිසා මම හිතනවා අපි ඒ තුළම සමාජයේ රට අවශ්‍ය කරපු එදා ජනවාරි 8 වෙනිදා අවශ්‍ය කරපු දේ නිර්මාණය කරලා එය සමාජගත කළ සමාජයට භුක්ති විඳින්න අවස්ථාව සලසා දුන්නේ කවුද කවුරුන්ද කියන කාරණය අද සමාජයේ දන්න නිසා විශේෂයෙන්ම අපි පළාත් පාලන මැතිවරණය තුළ නිර්මාණය වෙන ඒ සභික සංඛ්‍යාව ඒ සභික සංඛ්‍යාවට අවශ්‍ය කරන සමාජ සේවයේ සත්කාරය කරන්න පුළුවන් වැඩපිළිවෙලක නිර්මාණය ඉදිරියේදී කළ යුතුයි කියන යෝජනාව මා සතුව තියෙනවා. මම කලිමුත් ඒක සඳහන් කරා. ඒ වගේම මම හිතනවා අපේ ජනතා විමුක්ති පෙරමුණේ අපේ ගරු මන්ත්‍රීතුමා ඉතාමත් සතුටින් මේ මැතිවරණ ක්‍රමය තුළ පිළිබඳව ආශාව කැමැත්ත ෘචිකත්වයේ තියෙන කාරණේ තමයි මේ මැතිවරණ ක්‍රමයේ පරාජය වෙන කණ්ඩායම් වලට එහෙම නැත්නම් සුළු පක්ෂ වලට විචාර හයියක් ශක්තියක් වෙන සමහර රාජ්‍ය සභා පළාත් පාලන ආයතන වලට නියෝජනය නොවිච්ච නියෝජනය කරගන්න බැරි වෙච්ච එහෙම නැත්නම් ඡන්දෙ ඉල්ලලා කොහොමවත් දිනා ගන්න බැරි වෙච්ච දේශපාලන පක්ෂ වලට යම් මේ අලුත් මැතිවරණ ක්‍රමයේ තුල තමන්ගේ පක්ෂයේ පරාජය වුණත්
මන්ත්‍රවරයෙක් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙනවා. මම හිතන්නේ ඒ තුළ විවිධ සංවාද සහ මතවාද තුළ සමාජයේ නිවැරදි පැත්තකට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙනවා. අපි ඒක පාර්ලිමේන්තුවේ දන්නවා. අද ජනතා විමුක්ති මුන්නා විශාල කාර්යභාරයක් කරනවා. ඒවැනි කාර්යභාර මේ පළාත් පාලනය තුළ කරන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් මෙතුමාලා සතුටු වෙනවා ඇති මේ ක්‍රමය තියලා කඩිනම්ව තියලා මෙතුමාලාගේ බිම් මට්ටමේ ඉන්න දේශපාලන පක්ෂ සමාජිකත්වයේ වැඩි කරන්න පුළුවන් කියන වැඩපිළිවෙල. ඒ වගේම මම හිතනවා 20 වෙනි සංශෝධනයේ ඉදිරිපත් කරේ අතිගරු ජනාධිපතිතුමා. එතුමා තමයි මේ පළාත් සභාවලට මේක යොමු කරේ. ඉතින් සමහර පළාත් සභා මේවා පරාජය කරා. ඒ පරාජය කිරීමේ අරමුණ තමයි ඔබතුමා කිව්වා වගේ වර්තමානයේ ඉන්න සමහර ඔබතුමාලා නෙවෙයි සමහර පළාත් ප්‍රධානමතුර මේ මැතිවරණය ඉක්මන් තියනවට අකමැති වේවි හේතුව රටට යහපතක් වුණත් ඒක ඔවුන්ගේ පෞද්ගලික වාසිය සඳහා සමහර වෙලාවට නොවන නිසා මේ මැතිවරණය කල් දමා ගැනීම සඳහා කටයුතු හුදෙක් ඌව පළාත් සභාව පිළිබඳව අපි කතා කරොත් එවැනික මතයක එවැනි යෝජනාවක ඉන්න පුද්ගලයෙක් ඉන්න මොකද විශේෂ සංශෝධනය පරාජය ගන්න කටයුතු ජනාධිපතිතුමා තමන්ගේ නායකයා ඒපු ඒ සංශෝධනය පරාජය ගන්න පුළුවන් වැඩපිළිවෙළක් සොයිසම මන්ත්‍රීතුමනි එතුමා කළා තියෙන නිසා අපි ඇත්තරම බලාපොරොත්තු වේ උත්තේ සමාජයට වැඩදායි වැඩපිළිවෙළ නිර්මාණය කරන ඒ කියන කාරණේ උදෙසා කවුරුන් හෝ පිළිහිටවනේ ඒකට හයිය ශක්තිය දෙන්න පුළුවන් වැඩපිළිවෙළ එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා අපි සතුව තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම නිරන්තරයෙන්ම අපි කතා කරන කාරණේ අද එක්සත් ජාතික පක්ෂය බැඳුම් කරේ කියන ඒ වැඩපිළිවෙළ දාලා හංවඩු ගහලා ඒ දඩබිම බවට පරිවර්තනය කරන්න කවුරුන් හෝ උත්සාහ දරනවා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයේ අවසානයේ කාටද හැරෙන්නේ කියන කාරණේ අපි මතක් කරනවා අවධානය කරනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා එක්සත් ජාතික පාක්ෂිකයන් හැටියට අපි ඉල්ලන්නේ දුන්න පොරොන්දුව දුන්න යෝජනාව සමාජගත කරන්න ඒ වෙනුවෙන් අපි පිළිහිටිනවා කියන කාරණේ විශේෂයෙන්ම ඉදිරි පළාත් පාලන මැතිවරණය තුළ අපි පුල පුලා බලා හිටපු අපේ ජයග්‍රහණය පුල පුලා බලා හිටපු අපේ එක්සත් ජාතික පක්ෂ පාසභා නිර්මාණය කරන්න ඒ වැඩපිළිවෙළ නිර්මාණය කරන්න මේ රටේ බහුතර ජනතාවක් සහයෝගී ශක්තිය ලබා දේවි කියන විශ්වාසය තියෙන අපේ ස්තුතිය ප්‍රතිම මම නියමයි බොහොම ස්තුතියි. බොහොම ස්තුති පළාත් පාලන පරාජය පත් කරන්න ඕන එකක් තමයි. හොඳයි පළාත් පාලන මැතිවරණයේ සාරතේ වර්තමාන දේශපාලන තත්ත්වයේ කියන මාතෘකාව තුළ සාකච්ඡා කළ යද දවසේදී සහභාගීත්වයේ සම්බන්ධයෙන් සියලු දෙනාට ස්තුතන්ත වෙනවා. අපිට ලැබෙන සතිය වෙනකොට මැතිවරණයේ දින තීන්දුව සමගින් සාකච්ඡා කරන්න හැකි වේවි කියන බලාපොරොත්තුව සමගින් අද දවසේ සමගන්න ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි හන්දසිටියට.